प्रबुद्ध मनसाख्यतिर गट अभियोग चाय गट पोता असर खनाट अद वे सटहाट इकतूम देना अपिसादरें बनवा දරුවන්ට සුන්දර ලොවක් හා දරුවන් හදා වඩා ගැනීමේදී දෙමාපියන්ට මතුවන ගැටලු හා ඒ සඳහා විසඳු යන කෘතීන් දෙක අද දින මහාචාර්ය ධාරවණ අතුකොළ මහතා විසින් විග්‍රහ කිරීමට සූදානම්ව සිටිනවා. මෙම වැඩසටහනට සංජාන ශක්තිය දෙන අපි 7teachers.com. 7teachers අපි ගැන දැනගැනීමට මෙම වීඩියෝව නරඹන්න. वीडियो संधान शक्ति महाचार दारोहण महता मेहन जीत जायर दसरपाक्षण इट संबंधी आकार देख पीवर आकार आकार मनोपदेश क्रियात्मक वे मे सीवाहरहाँ දරුවන් හදා වඩා ගැනීමේදී මතුවන ගැටලු වල විසඳුම් සොයා ගැනීමට අධ්‍යාපන ගැටලු විසඳා ගැනීමට මෙන්න විවාහය පවු ජීවිතය හා සම්බන්ධ ගැටලු වලට උපදේශන ලබා ගැනීමට හැකියාව ලැබේ. මේ පිළිබඳව වැඩි විස්තර දැන ගැනීමට අපගේ වෙබ් අඩවිය වන www.7teachers.com වෙත පිවිස සයිකොලොජික කවුන්සලින් ටැබ් එක ක්ලික් කරකෝ आरंभ महाचारी शुभ संध्याटम विवेक अभी गेजेटम को अर्थ संपन्न प्रयोजन इतना मे पैदेगा अर्थ संपन्न पैदेक पत्ते पैदेक कपट विन दयागंडमा अदेमने वे अदाप विवेक दीयन गेदरा इन्नेवगेम विन मानसिक प्रश्न अर्बुद अड़ इतकोट अपिट अपिट कल्पनाकर मे पैदे लंका जनता बट मूलिक करूंटिक पिलिबंधव पोत् अंतर्गते पिलिबंधव पोते करू पिलिबंधव සාකච්ඡාකල දැනුවත් කිරීමක් කරන්න ඕනේ. ඒ අනුව තමයි අපි වැඩසටහන් පටන් ගත්තේ. ඉතින් අපි හිතුවටත් වැඩිය වැඩසටහන් හරීම සාර්ථකයි.
අනිවාර්යයෙන්ම 100කට වැඩි සංඛ්‍යාවක් සමාජාතවල 200 300 දක්වා සංඛ්‍යාවක් මේ වැඩසටහනට නරඹන. ඉතින් මේකෙන් පේන්නේ අපි ටිකක් ප්‍රබුද්ධ ජනතාවක් අපිත් එක්ක ඉන්න ඇත්තට. මේ පොත් නැතුව ඉස්සරහට යන්න බෑ. ඉතින් ඔබ මේ වැඩසටහන සමන් දීමට තීරණය කිරීම පොත් පිළිබඳව ආසාවක් ඇතිවීම පොත් කියවන්න කැමැත්තක් ඇති කර ගැනීම අනිවාර්යයෙන්ම මේ කාලේ ගත්ත හොඳම තීරණයක් බවට පත් වෙනවා. සාමාන්‍යයෙන් මේ වගේ වැඩසටහනක් අපි වෙන්ද කරන්නේ කොළඹ මහජන පුස්තකාලය වගේ දැනක් ගිහින්. ඒතර කොළඹ ඉන්න ටික දෙනකොට විතරක් ඒකේ වාසිය ලැබෙනවා. අදේම නෙවෙයි ලංකා පුරාම ඉන්නවා පිට රටවල ඉන්නවා දැන් ඊශ්‍රායලයේ ඩුබායි වල දෝහා කටාර වල මේ හැම තැනම ඉන්න මේ වැඩසටහන සම්බන්ධ වෙනවා. ඒකෙන් පේන්නේ ඒගොල්ලෝ රටින් පිට හිටියත් මේ සේවයෙන් පොඩි වාසියක් ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒකින්ද ඔබ හැම දෙනා ගැනම මම සතුටු වෙනවා. ඊළඟ එක තමයි දැන් මේ වැඩසටහන අහනකොට මම නිතරම මතක් කරනවා හුඟක් දුරට මේ වැඩසටහන කරන ක්‍රියාවලියක් තියෙනවා. මම සාමාන්‍යයෙන් පැය එකහමාරක් විතර එක දිගට කතා කරනවා. පොත්වල අන්තරය මේ තියෙන පොත්වල අන්තර කතා ගන්න එක පැය දෙකහමාරක් නෙවෙයි සතියක් වුණත් මදි. ඒ වුණාට අපි පැය එකහමාරකට කරන්න පුළුවන් ප්‍රමාණයක් කරනවා. ඒ පැය එකහමාරෙන් පස්සේ අපි පැය භාගයක් විතර වෙන් කරනවා. ඔබට ප්‍රශ්න අහන්න තියෙනවා නම් ප්‍රශ්න අහන්න. ඒතර ඊට කලින් අත් උස්සලා එක එක සලකුණු දක්වලා වැඩක් නැහැ. කොහොමත් පැය කහමාරක් යනකම් අපි ඒ සඳහා ඉඩ හම් වෙන්නේ නැහැ. පැය කහමාරට පස්සේ ඔබට ලකුණු කරන්න පුළුවන් මේ ගිහිලා රේස් ඇන් කියන එක අත ඔස්සලා සංඥාවක් දෙන්න පුළුවන් මම ප්‍රශ්නයක් අහන්න සූදානම් කියලා. එතකොට අත ඔස්සන අනුපිළිවෙලට අනුකූලව අපේ සංවිධායක මණ්ඩලය ඔබට අවස්ථාවක් ලබා දෙයි. ඔබට එතකොට අන්මියුට් කරලා ස්පීකර් එකෙන් කතා කරන්න පුළුවන්කම තියෙනවා. මොකද අපි එතකොට නැත්තම් එක වෙලාවට දෙතුන් දෙනා කතා කරන්න පටන් ගන්නවා. එතකොට අනි අමාරුයි මේක අල්ලගන්න. එකිට මූලික දේ තමයි දැන් අත් උස්සන්න පටන් ගන්න එපා. වදේර මාපව වහලා දාන්න. අත උස්සන්නට ඕනේ. පැය එකහම අරකින් පස්සේ අපි එකට වෙලාවක් තියෙනවා. ඊට කලින් ඒ වගේ දේවල් කරන්න උත්සාහ කරන්න එපා. දැන්වත් එක්කෙනෙක් අත උස්සන් ඉන්නවා තේරුමක් නැහැ. මොකද අපි මේ කරන්නේ යම් කිසි අර්ථ සම්පන්න වැඩ. ඒ අර්ථ සම්පන්න වැඩේ කරනකොට අර්ථ සම්පන්න විදිහටම කරන එක තමයි උගාක්ම වැදගත්. හොඳයි. ඒ අතරතුර අපි නිතරම වැටනා කරනකොට පොඩි රටාවක් මම කියනවා. මොකද මගේ ශේෂ්ත්‍රයේ අධ්‍යාපනයේ ඉඳලා මම මේ උගන් කියලා දෙන ගමන් ඉගෙන ගන්න හැටි ටිකක් කියලා දෙනවා. මොකද ඒකත් අපිට වැදගත් වෙනවනේ. මූලික දේ තමයි දැන් ඔබ ඇහින් දකිනවා මගේ පන්දම් පාවර්පොයින්ට් එකක් පාවිච්චි කරලා ස්ලයිඩ් එකක් පාවිච්චි කරලා ඇහින් දකිනවා. ඒක ඇහින් දකින එකෙන් අපි ගොඩක් දේවල් ග්‍රහණය කරගන්නවා. ඒක කනින් අහනවා. දැන් මම කියන හඬ ඔබට ඇහෙනවා කනින් අහනවා. එතකොට මොළේ තියෙන එක එක පදාස. ඇහැට පදාසයක්, අතට පදාසයක්, ඊළඟට මේ නහයට පදාසයක්, අත්වලට පදාසයක්, කකුල් වලට කියලා විවිධ පදාසයන් තියෙනවා. එතකොට දැන් ඇහැයි කනයි විතරක් ශක්තිමත් වෙනවට වඩා ඒකත් එක අතත් සම්බන්ධ වුණා. ඒ කියන්නේ පසින්දුරම්ම සම්බන්ධ කරන්න පුළුවන්. හැබැයි මේ වෙලාවේදී අත සම්බන්ධ කරගත්තා. අතට තමයි මොලේ ලොකුම පදාසයක් තියෙන්නේ. ඒතර ඒක නිසා පෑනක් කොළයක් ළඟ තියාගෙන වෙනම සටහන් පොතක් තියාගෙන මේ දවස්වල මේ දේශන වලට වැදගත් කරුණු ලියා ගන්න. දැන් මමත් මේ අද උදේත් මම දේශනයකට සවන් දුන්නා. ඒක පෑය දෙකක් තුනේ පෑය දෙකෙන් මමත් පිටු හයක් විතර අත්‍යවශ්‍ය කරුණු ටික ලියාගත්තා. මොකද හැමදාම මේ ලියාගත්තොත් තමයි මතක හිටින්නේ. ඒකද අදාපි කතා කරන කරුණු වැදගත් කියලා ඔබට හිතනවා නම් මේ ලියා ගැනීමත් වෙනම කලාවක්. ඒක හැම දිනකටම කරන්න බෑ. දක්ෂයයිට දැන් අපි කොහොමද මෙතන උපාධාරින් ඉන්නවා නම් ඒගොල්ලෝ ලියලා ලියලා පුරුදු නිසා උසස් පෙළ පන්තිවල ළමයි ඉන්නකොට ලේසියෙන් ලියා ගන්න පුළුවන්. අනිත් පැත්ත ටිකක් වෙලා ගන්න. කොහොම නමුත් ඒ ටික ටික හරි මම කතා කරනකොට වෙලා තියෙන හින්දා හිමින් හිමින් ලියා ගන්න පුළුවන්. අද දවසට ඒකින්ද දැන් මම පෑනක් කොලයක් අරගෙන ලෑස්ති වෙලා ඉන්න. සමහරවිට මම ප්‍රශ්නාවලියක් දුන්නොත් එහෙම ලකුණු කරන්න කියලා ඔබට ඒ ළඟට මේ වෙලාවට පෑන් හොයන්න දුවන්න බෑ. ඒකද දේශනයක් අහනකොට හොඳ ඇඳුමක් ඇඳලා පිරිසිදුව ස්කෝලේ පන්ති කාමරයක ඉන්නවා වගේ හිතාගෙන හිටියානම් ඒකේ වැඩි වාසියක් ගන්න පුළුවන්කම තියෙනවා. හොඳයි. ওই පූර්විකාත් ඇතුව අපි අපේ කතාවට බහිමු. ওই සාකච්ඡාවට බහිමු. එතකොට අද අපි සාකච්ඡා කරන බලාපොරොත්තු වෙන පොත් ගැන ඔබට දැන් හැඳින්වීමක් කරා. ඒ පොත් දෙක තමයි එකක් තමයි දරුවන් හදා වඩා ගැනීමේදී දෙමව්පියන්ට මතුවන ගැටලු. හා ඒ සඳහා විසඳුම්. අනිත් එක තමයි දරුවාට සුන්දර ලොවක් කියන්නේ පොසිටිව් පේරන්ටිං. ධනාත්මක දක්ෂ දරුවෙක් හදා වඩා ගත හැකි මඟ. මේ පොත් දෙකම මේ පොත් දෙකට පොඩි ඉතිහාසයක් තියෙනවා. අපි මේ පොත් දෙක ගැන වෙනම කතා කරමු. අපි අද අලුතෙන් සම්බන්ධ වෙච්ච අයටයි මීට කලින් සම්බන්ධ වෙච්ච අයටයි අපි පොඩි දැනුවත් කිරීමක් විතරම කරනවා. දැන් මේ වැඩසටහන සම්බන්ධ වෙනකොට ඉන්ඩෙප්ත් ආයතනයක් 7teachers.com කියන ආයතනයත් ඒකාබද්ධව තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. ඉන්ඩෙප්ත් ආයතනය කියන්නේ ධනාත්මක චින්තනය පිළිබඳව ලංකාවේ තියෙන ආයතනයක්. ඒක මම තමයි අධ්‍යක්ෂක. ඒක ධනාත්මක චින්තන සංවර්ධනය කිරීම.
මොකද මේ කාලේ හරි වැදගත් වෙනවා ධනාත්මක චින්තනය වර්ධනය කරගන්න. අපි ඍණාත්මක නිෂේධනාත්මක සංකල්පයක් ඔළුවේ තිබුණොත් මේ කාලේ මානසික රෝගී වෙන්නත් පුළුවන්. ඒකින්ද මේ වැඩසටහන් සම්බන්ධයෙන් ඔබ මානසික රෝගී වීමේ හැකියාව වෙනුත් අඩු වෙනවා. ඒකත් හරි වාසිදායකයි. අනිත් එක තමයි 7teachers.com වට හඳුල්ලා දුන්න මුල් අවස්ථාවේ ලංකාවේ ප්‍රමුඛ පෙළේ හොඳ මේ පළපුරුදු දේශන පාත්තර ගුරු මණ්ඩලයක් ක්‍රියාත්මක වෙන වෙන ආයතනයක් තමයි 7teachers.com. මේ ආයතන දෙක ඒකාබද්ධව තමයි මේ වැඩසටහන කරන්නේ. විතර බලමු අපි ගිය සතිවල කරපු වැඩසටහන. දැන් බලන්න මේ පොත් සේරම අපි මේ වෙනකොට සාකච්ඡා කරලා තියෙනවා. අපි මුලින්ම සාකච්ඡා කරා පියාමන අස්වා පියාමන අප්සරා කියන පොත් දෙක දවස් දෙකකට. ඒ දෙක අනිවාර්යයෙන්ම තරුණ ළමයි කියවන්න ඕන පොත් දෙකක්. මොකද මේ පොත් දෙක කියවුවොත් මේගොල්ලෝ අධ්‍යාපනයේදී ආපස්සට හැරෙන්නේ නැහැ. කොච්චර අසීරුකම් තිබුණත් අවසානයේ රම්පදක්කම දිනාගෙන තමයි මේ පොත් දෙකේ ඉන්න චරිත දෙකම ජයග්‍රහණය කරන්නේ. අන්ත දුප්පත් ඈතම කලාපයක ඉඳලා ඇවිල්ලා අවසානයේ සියලුම මේ ශක්තිමත්යෙන් පරදවාගෙන මේගොල්ලෝ රම්පදක්කම දිනපු කතා. ඉතින් මේක ලේසියෙන් ආපු ගමනක් නෙවෙයි. කොහොම අසීරුතා අස්සේ තමයි ඇවිල්ලා තියෙන්නේ. හැබැයි ඒ ඇවිල්ලා අවසාන ජයග්‍රහණය කරා. ඉතින් හැම ළමෙක්ම මේ කොරෝනා කාලෙන් පස්සේ මේ පොත් ටික හොයාගෙන ආපහු කියවන්න කියවුවාට තේරෙවි කොච්චර දෙයක් අපේ හිතේ වෙනසක් කරගන්න පුළුවන්ද කියලා. ඊළඟට අපි කතා කරා මරණින් මතු ජීවිතය සැපවත් කරගන්නේ කොහොමද කියලා. ඊළඟ මරණය සහ මරණය පිළිබඳ විද්‍යාව ගැන. අපි මරණින් මතු ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ වර්තමාන කාලේ ජීවිතය සාර්ථක කරගත්තා. දැන් අපි දන්නේ නැහැනේ මරණය කොයි වෙලාව වෙනවද කියලා. අර පණනන් තනාගේ පිළිවිදු වෙන්නේ කියන එක දැන් තමයි ළමයින් මිනිස්සුන්ට තේරෙන්න පටන් ගන්න තියෙන්නේ. දැන් අපිත් දන්නේ නැහැනේ අපි කොයි වෙලාවෙ මිය යනවද කියලා. දැන් අපි ගණන් කරන්නේ සමහරවිට ලක්ෂ 20යි ලක්ෂ 30යි ওই විදිහට ලක්ෂ ගණන් තමයි ලෝකේ මරණ ගණන් ගණන් කරන්නේ. මේක අපි ඒ තේරම දෙනා මේ අවුරුද්දේ ජීවතුන් අතර ඉඳ හිටපු අය. මම කවුරුත් මැරෙන්න දෙන්නේ නැහැනේ. දැන් ලංකාවේ සාමාන්‍ය 6000ක් 7000ක් විතර දැන් මිය ගිහිලා තියෙනවා. ඒ කියන්නේ මැරෙන්න හිටපු අය නෙවෙයි මේ සියලු දෙනා. ඒකලා ජීවත් වෙන්න හිටපු අය. ඒ වුණාට අපි දන්නවා අපි කොයි වෙලාවෙ හරි මැරෙන්න පුළුවන් කියලා. එතකොට අපි සූදානම්වත් තියෙනවා. අර තෙරේසා මෞතුමියක් කියනවා මෙන්න මේ මේරි බ්‍රවුනිත් කියලා තියෙන දා තමයි ඔබ හැම වෙලේම සූදානමින් ඉන්න ඕන. මොකද අප ගෙනියන්න ලෑස්තිද? ඒක මරණින් මතු ගියාම උපත ලබන්න අවශ්‍ය දේට අවශ්‍ය දේවල් රෙඩි කරන් ඉන්න ඕන. ඒක හරි වැදගත් කතාවක්. දැන් නිකන් උදාහරණයක් කිව්වොත් අපි දැන් ලංකාවේ ඉන්න අපි හිතනවා අපි ඇමරිකාවට යන්න ඕන. ඉතින් ඇමරිකාවට යනකොට මොනවද ගෙනියන්න ඕන? අපිට අපේ ඉඩම් ගෙනියන්න බෑ. අපේ කාර් ගෙනියන්න බෑ. අපේ ගොඩනැගිලි ගෙනියන්න බෑ. හැබැයි අපිට පවුම් ගෙනිච්චත් පුළුවන්. රුපියල් ගෙනිල්ලත් වැඩක් නෑ. එයා පවුන් තමයි මේ ඩොලර් තමයි ගෙනියන්න ඕන. ඩොලර් ගෙනියන්නේ නැතුව රුපියල් ගෙනියන්නත් වැඩක් නැහැ. එහෙනම් ඩොලර් මෙන්න මේ අපේ මේ ලෝකේ ජීවත් වෙනකොට ඒ ලෝකෙට යනකොට ගෙනියන්න ඕන ජාතිය මේ ඩොලර් වගේ දෙයක් තියෙනවා. ඒ මොනවද? මේ කරපු යහපත විතරයි. පින් විතරයි. කුසල් විතරයි. එහෙනම් මේ අපි තේරම දේවල් බාණ්ඩ පරිහරණය මෙන් පරිවර්තනය කරගන්න ඕන පින් වලට. පින් වලට පරිවර්තනය කරලා කුසල් වලට පරිවර්තනය කරගත්තොත් මරණින් මතු ජීවිතය සපවත් කරගන්න පුළුවන්. මහාචාර්යවරයෙක් මේ ස්වාමීන් වහන්සේ එතුමා ලියපු පොතක් අමරිකාවේ මහාචාර්යවරයෙක් මේ ස්වාමීන් වහන්සේ සමෘද්ධිය සහ ජීවිත සාර්ථකත්වය පිළිබඳ ප්‍රඥාව ප්‍රඥාව සමෘද්ධිය සහ අභ්‍යන්තර සාමය වර්ධනය කරගන්න ගිහි ජනතාවට දුන්න උපදෙස්. ඒකින්ද මේ ගිහියන් හැමදාම මේ කරුණු කියවන්න ඕන. තමන්ලා අපි බණ අහනකොට ගැඹුරු බණ අහනවා. ගැඹුරු බණ තමන්ලා රහතුන් වහන්සේලා දේශනා කරපු දේවල් අපි මේ ගිහි ජනතාව ගිහි ජීවිතයෙන් කරන්න ගිහිල්ලා ගිහි ජීවිතය සාර්ථක කරගන්නවා. අනිත් පැත්ත සාර්ථක. මේ හාඳුරු ඉතාම ලස්සනට බුදුහාඳුරුව ත්‍රිපිටකේ පුරාම ගිහියන්ට කියපු බණ එකතු කරලා ලස්සනට පොතක් ලියලා තියෙනවා. ඒක තමයි ලස්සන ජීවිතයක් කියලා මම පරිවර්තනය කරලා තියෙන්නේ. ඊළඟට අපි ළමයින්ට විභාග සඳහා විභාග ජයගත හැකි පහසු මඟ තරඟ විභාගවල විශේෂ සාමාර්ථ ලබා ගන්න කොහොමද කියලා පොත් දෙක ලියලා. එතකොට මේවා මේ උපදෙස් දෙන පොත්. විෂය කරුණු දැනගෙන හිටියට පාඩම් කරන්න හැටි දන්නේ නැහැ. සමහර දැන් කෙනෙක් දාලා තියුණා මට වැඩ කල් දාන්න. ඒ වැඩ පරක්කුයි. ඒකට හේතුවක් තියෙනවා. ඒ හේතුව මේ පොත්වල සාකච්ඡා කරනවා. කොහොමද අපි එකේ වලකී. ඊළඟ පොත් දෙක මුල් ළමාවියේ දරුවන්ට ඉගැන්වීමේ නවක්‍රම සහ ළමා මනෝවිද්‍යා ළමා සංවර්ධන. අද අපි සාකච්ඡා කරන කරුණු බොහෝ දුරට එදා සාකච්ඡා කරුණු වලටම අනුබද්ධ වෙලා යන කරුණු ටික. ඊළඟට ලව් ටැංක් තියරි කියන එක ප්‍රීතිමත් ප්‍රේම ජීවිතේ
අපේ ජීවිතයේ හැම කාලෙටම අවශ්‍ය ආදරයක් තියෙනවා. ඒ උචිත කාලේ උචිත ආදරය ලැබුණ නැත්නම් පෞරුෂ ගැටලුවක් ඇති වෙනවා තමයි. ඒතර මොකද්ද මේ අවශ්‍ය ආදරය කියන එක මේ පොතේ සාකච්ඡා කර අපි දවසක් පහ දෙකක්ම අරගෙන ඒක අදත් අපි සාකච්ඡා කරන්න වරින් වර මම මතු කරලා පෙන්නන්න. ඊළඟට මනෝවිද්‍යා උපදේශන අපි හැම දිනාටම උපදේශනය අවශ්‍යයි. ඒතර මනෝවිද්‍යාත් උපදේශනය කියන්නේ දැන් අපි උපදේශන වැඩසටහනක සම්බන්ධ කරා කියන දැන් අපිට මුණ ගැහෙන්න බැරි නිසා Zoom තාක්ෂණය හරහා අපි පෑක විතර වෙලාවක් අරගෙන දෙපැත්ත සාකච්ඡා කරමින් ඒ ගැටලුව විසඳා ගන්න උදව් කරනවා. ඒතර අපි ගැටලුවට උත්තර කියලා දෙනව නෙවෙයි ගැටලුව දිහා අලුත් විදිහට බලලා තමන්ම ගැටලුව විසඳ ගැනීමට අවශ්‍ය ශක්තිය ලබලා දෙනවා. අපි ඒකට කියන්නේ සවිබලකරණය කරනවා. ඒ කියන්නේ එම්පවර් කරනවා. එම්පවර් කරනවා කියන්නේ එයාව බලවත් කරනවා. එයාටම උත්තරේ හොයා ගන්න පුළුවන් විදිහට. ඉතින් උඟාක් කළාට අම්මලා ළමයින්ගේ ප්‍රශ්න තමයි අරන් එන්නේ. තමන්ලා බැලුවම ළමයාගේ ප්‍රශ්නෙට වඩා එතන තියෙන්නේ පෞලේ ප්‍රශ්නය. ඒ පෞලේ ප්‍රශ්න විසඳනකොට ළමයාගේ ප්‍රශ්න ඉබේම විසඳෙනවා. අද සාකච්ඡාවේදී අපි ඊයේත් මේ ගැන සාකච්ඡා කරා වැඩසටහන බ්‍රේන් ටයිල් පිටර යටතේ. අද සාකච්ඡා කරනකොට ඔබට ඒක තේරෙවි. ඔබට මේ ගැටලුවක් තිබුණොත් ඉස්සර කිව්වාගේ මේ ආයතනයේ කතා බහ කරලා අපිට ඉන්න හොඳ දක්ෂය මේ උපදේශන මණ්ඩලයක්ම අද්දේ 6-7 දෙනෙක් ඉන්න ඕනම කෙනෙක්ගෙන් අපිට සහයෝගය ලබාගෙන ඔබේ ගැටලුව විසඳ ගන්න පුළුවන්. ඒකට අපි මොනෝද උපදේශන වැඩසටහනක් ක්‍රියාත්මක කරා. ඊළඟට අපි කතා කරා think and grow rich සමෘද්ධිමත් ජීවිතයක් ගත කරන්න කොහොමද. එතකොට මේක නැපොලියන්ගේ ලෝක පූජිත පොතක්. දැන් මේ පොත සාකච්ඡා කරලා ඉවරුනාම හුඟක් අය කිව්වා දැන් ඒක අද මදි. මේකට බැරිද අපිට පාඨමාලාවක් වත්තු. ඒ නිසා පොඩි පාඨමාලාවක් පටන් ගත්තා. දැන් මේ පාඨමාලාවට 50 දෙනෙක් විතරයි බඳවාගෙන තියෙනවා. අපි දැන් මේ පාඨමාලාව කරමින් පටන් ගත්තා. දැන් දවස් දෙකක් අපි කරගෙන තියෙනවා. දැන් අපි ආයේ මේ කණ්ඩායමට ආයි බඳව ගන්නෙ නෑ අපි ඊළඟ වතාවක පුළුවන් වුණොත් ඔබට වැදෙන්න පුළුවන් හැබැයි ඒකත් හරි වැදගත් අනිවාර්යයෙන් පුජ්‍යලයක පොහසත් වෙන හැටි ඒ පොතේ තියෙන දැන් අපි පොහසත් වෙන්නේ නැත්තේ සල්ලි නැති හින්දා නෙවෙයි පොහසත් වෙන්නේ හැටි දන්නේ නැති හින්දා සමහරු දැනගත්තත් ඒ දැනගත්තට අභ්‍යාස කරන්නේ නැති හින්දා ඕනම කෙනෙකුට පොහසත් වෙන්න පුළුවන් ඈත ගම්වල ඉපදිච්ච ළමයි සමහරවිට පුජ්‍යලයෙන් සමහරවිට කොළඹ ඇවිල්ලා අපිට කියලා දෙනවා ප්‍රධාන වශයෙන් රුපියල් 5ක් අරන් ඇවිල්ලා 7-15ක් අරන් ඇවිල්ලා කොළඹ ආපු අය අවසානේ බලන්න විශාල දියුණු කරන්නේ දැන් ඒගොල්ලන්ගේ ජීවිත කතා ඒගොල්ලෝම කියලා තියෙනවා දැන් නම් වලින්ම කියන්න පුළුවන් අය ඉන්නවනේ මැලිබඩ් මුදලාලි ඊළඟට නවලෝක මුදලාලි සිද්ධාලේප මුදලාලි ගොඩගේ මුදලාලි හස්තිගරු මුදලාලි නීලගිරි මුදලාලි නවලෝක මුදලාලි දැන් අපි නම් කියනකොටම දන්නවනේ මේගොල්ලෝ කොච්චර ප්‍රබල කණ්ඩායමක්ද කියන්නේ දැන් ඒගොල්ලෝ තේරම කොළවාවේ අත් දෙක වනවනේ. නැතු අතේ සල්ලි තියුන්නේ නැහැ. අර ආචාර්ය පණ්ඩිත කියන මේ මහත්මයා හිටියේ මේ මහත්මයා කිව්වේ මම ආවේ කොළඹට මුට්ට කරගන්න. මම අපේ ගෙදර පවුලේ ආයට අපේ ආර්ථිකයක් තිබුණ නැහැ. එයාගේ ජීවිත කතාව තමයි මම කියවලා තියෙනවා. මම වරා ඉස්සලා මුට්ට කරගියා. හැබැයි ඊට පස්සේ මම ඉගෙනගෙන ඕ ලෙවල් පාස් වුණා, ඒ ලෙවල් පාස් වුණා, උපාධිය පාස් වුණා, ඊළඟ පරිපාලනයේ පාස් වුණා. අන්තිමට ස්ථිර ලේකම් කෙනෙක් හැටියට තමයි එයා විශ්‍රාම ගියේ. ඒතර කොළඹට ආවේ අන්න ඒ මට්ටමේ. ඒතර අපිට පේනවා ඕන කෙනෙකුට උනන්දුව උත්සාහය සහ හරි උපදෙස් ලැබුණොත් හාස්කම් කරන්න පුළුවන්. ඉතින් මේ ළමයින්ට මේ පොත්වලින් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්කමක් තියෙනවා. මේ ආදරණීය දුවේ පොතේ උදා වූ යෞවනය කියන්නේ යෞවන වයසේ ළමයින්ගේ ස්වභාවයන් ගැන අපි කතා කරා. ඒගොල්ලන් මතුවෙන ගැටලු ගැන කතා කරා. ඒගොල්ලන් දෙන උපදෙස් මේ පොත්වල තියෙනවා. ඉතින් අම්මලාට තෑග්ගක් හැටි දෙනකොට උපන්දිනට ඔබ දෙනකොට මේ පොත් තෑගි දෙන්න පුරුදු වෙන්න. අලුත් අවුරුද්දේ පොතක් තෑගි දෙන්න. කාටරි ඥාතියෙකුට පොතක් තෑගි දෙන්න. විවාහ උත්සවයකදී පොතක් තෑගි දෙන්න. ඒක පුරුද්දක් කරගන්න. දැන් මම ඕන විවාහ උත්සවයකට ආරාධනා ලැබුණාම මයලක තියෙනවා ඒකට අපි වෙනව කතා කරන ඉස්සරහට යෞවනත්වයේ සහ මාතෘත්වයේ සාර්ථක පෞල් ජීවිතයක් ගත කරන්න කොහොමද? සපලවත් විවාහයක් ගත කරන්න කොහොමද? යහපත් බිරිඳක් වෙන්න කොහොමද? මෙහෙම ලියපු පොත් කණ්ඩායමක් වදින්. දැන් ඒව තමයි මම තෑගි දෙන්නේ. මට හුඟක් අය කියලා තියෙනවා අන්තිමට සර් අපිට මතක තියුණු එකම තෑග්ග සර් තමයි දීලා තියෙන්නේ. අපට හම්බුණා පිගන් සෙට් හම්බුණා නොයකුද්දවල් හම්බුණා වා තියන්න දැව්වා ඇඳයට තමයි තල්ලු කරලා දැන්. සමහර ඒවා තාමත් ඇරලත් නැහැ. මොකද ඒවා අපිට වැඩක් නැහැ. අපේ ගෙවල් වලවත් ඉවර දාන් තියෙන. හැබැයි සය දුන්න පොත අපි එදා ඉඳලා අද වෙනකම් පාවිච්චි කරේ. දැන් මම මතකයි මගේ විවාහය වත්තයි. මගේ විවාහය මගේ මහාචාර්යෙක් කියන යෝඩි ජාසික. දැන් එතුමා මට දුන්නේ ගුණ දිනමින සූප ශාස්ත්‍ර පොත. ඒක තාමත් අපේ ගෙදර අපේ නෝණ පාවිච්චි කරනවා අපේ දුවලා පාවිච්චි කරනවා. ආහාර සකස් කර ගැනීම පිළිබඳ උපදෙස් දෙන පොතක් තමයි ඒ දිනමින සූප ශාස්ත්‍ර පොත. දැන් ඒක තමයි එතුමා අපිට තෑගි දුන්නේ. දැන් බලන්න ඒක ප්‍රියාත්මක නේද? දැන් අපට අනිත් අය දුන්නු තෑගි මතකත් නැහැ. මොනවා දුන්නත් දන්නේ නැහැ. දුන්නේව වැඩක් ගත්තත් දන්නේ නැහැ. හැබැයි අර පොත නම් අපේ පුස්තකාලේ තාමත් තියෙනවා. දැන් ඒකයි මං කියන්නේ දැන් ඔබ
මුදල් පරිහරණය කරන තෑගි දෙනකොට අර්ථ සම්පන්න දෙයක් දෙන්න මතක හිටන දෙයක් දෙන්න මට තාම තියෙනවා මහාචාර්යගේ අස්සරෙන්ම ලියලා ඒ අපිට සපරවත් විවාහ ජීවිතයක් ගත කරන වාසනාව ලැබේවා කියලා අස්සම් කර පොත් දැන් එතුමා මිය ගිහිල්ලා එතුමාගේ අස්සරත් එක්ක පොත දැක්කම අපිට එතුමාව මතක් වෙනවා අන්න ඒ වගේම ඔබටත් යෝජනා කරන දෙයක් තමයි මේ ළමයින්ට තෑගි දෙනකොට මේ වගේ පොතක් දෙන්න ඒ ප්‍රශ්න ඉවරයි ඔබට කියන්න තියෙන සේරම දේවල් ඒ පොතේ හරහා අපි කියලා තියෙනවා දුවට පුතාට උපදෙස් දෙන්න ඕන තේරෙම දැන් ඔබට උපදෙස් දෙන්න බෑ දැන් මට උනත් මගේ ළමයි උපදෙස් දෙන්න විදියක් නැහැ ඕන විනාඩි 5ක් අහගෙන ඉඳී ඊට පස්සේ අහන්නේ නැහැ ඒක තමයි සිරිත එතකොට මේක වෙන කෙනෙක්ගෙන් තමයි අහන්න ඕන ඊටත් වැඩිය ලේසි පොතක් කියව ගන්න දුන්නා පොතෙන් කරුණු පෙන්වන්න පුළුවන් අනිත් එක ඉතාලම රසවත් පොත් දෙකක් අපි කරා අභියෝග ජයගත් දරුවෝ සහ දිරිය දැරියන්ගේ ස්වයං චරිත අපදාන ඒ කියන්නේ අපි විශ්වවිද්‍යාල ළමයින්ගේ ජීවිත කතා පිළිබඳව දැන් තාම රසවත් ඒගොල්ලන් ඉතත්ත රසවත් කියන්නේ ඒවා කියෙව්වොත් ඕනම ළමයෙක් අනිවාර්ය විභාග සමත්වෙන් ඉගෙන ගන්න. මේගොල්ලෝ වෙච්ච වෙහෙස ගත්තු අමාරු සමහර අය කියලා මම රන්නපුරා විද්‍යාලයට යනකොට කිලෝමීටර් 5ක් උදේට පයින් යනවා කැලෑපාරේ. මේ දුවක් කියන්නේ අවස්තර කැලෑපාරේ කිලෝමීටර් 5ක් වෙනවා. යනකොට මම සැලලී සම්දේ කටපාඩම් කරගෙන යනවා. එනකොට මම පුරාතන ගද්‍ය සාහිත්‍ය පොත් කරුණු කටපාඩම් කරනවා. අන්තිමට මේ පොත් එහෙම් පිටින් මට කටපාඩම් මම ගෙදර ඇවිල්ලා මට පාඩම් කරන වෙලාවක් වෙන්නේ නැහැ. මම හැමදාම 5ක් උදේට එහෙට යනවා. අනිත් පහ මෙහෙට එහෙම ළමයි තමයි විශ්වවිද්‍යාලය ඇවිල්ලා දේගොල්ලෝ ඉහළ මට්ටමේ තනතුරු දරන. ඒක නිසා අද අපේ ළමයි හිතන්නේ අපිට වාහනේ ආවේ නැත්තම් මේ බස් රෝල් දෙකක් පයින් යන්නේ. ඉතින් අර ළමයි කිලෝමීටර් 5ක් උදේ ගිහිල්ලා අනිත් පැත්තට 5ක් ඇවිල්ලා අවසානයේ විශ්වවිද්‍යාලයටත් ඇවිල්ලා උපාධිත් ලබාගෙන ජයග්‍රහණය කළා. ඒ කතාන්තර මේ ළමයි කියවන්න ඕන. අම්මලා තාත්තලා මේ ළමයින්ට මේ පොත් අරන් දෙන්න ඕන කියවන්න කියලා. එතකොට තමයි දැනගන්නේ කොච්චර අසීරුවෙන් මේගොල්ලෝ බොඩ වෙලා තියෙනවා. අපිට කොච්චර පහසුකම් තියුණත් අපිට කරගන්න බෑ නේද කියලා. ඊළඟට අපි අන්තිමට සාකච්ඡා කරපොත් තමයි how to stop worrying and start living. සිත් ඇවුලේ මිදෙන්නේ කොහොමද? සතුටින් ජීවිතය ගත කරන්න කොහොමද? අපි හැමදෙනාට මේකල් සිත් ඇවුල් ඇති වෙනවා. සිත් ඇවුල් ඇති වුණාම මේ මිදෙන හොඳම ක්‍රම ටිකක් සාකච්ඡා කරලා තියෙනවා මේ පොතේ. ඒකත් වැදගත් පොතක්. මේ පොත ලෝකයේ මිලියන ගාණක් විකිණිච්ච පොතක්. ඒක අපි සිංහලට පරිවර්තනය කරලා තියෙනවා සතුටින් දිවි ගෙවන මල් කියේ. ඒ පොතේ පිටු අපි පිටු කටස් දෙකකට කඩලා තියෙන්නේ මොකද ඒක ටිකක් පිටු 600ක් තියෙන පොතක් මටත් ප්‍රශ්නයක් ආව වෙලාවට මම මේ පොත කොහෙන් හරි පෙරලා බලුවා මට හම් වෙන කරුණ ඒ කරුණ මගේ ප්‍රශ්නේ උත්තර හොයාගන්න උදව් වෙනවා අපි හැමදෙනාටම ගැටලු ප්‍රශ්න එනවා ප්‍රශ්න ගැටලු නැති අය නැහැ ඒතර ගැටලුවක් ප්‍රශ්නයක් ආවම අපි කාගෙන් සහාය ඕන ලේසිම දේ තමයි මේ පොතක් කියවලා බලුවොත් අනිවාර්යෙන් ඔබේ ප්‍රශ්නෙට උත්තරයක් තියෙනවා ඒකේ තියෙනවා 50 දෙනෙක්ගේ විතර ජීවිතවලට මතුවෙච්ච ගැටලු වලට ඒගොල්ලෝ උත්තර හොයාගත්තේ කොහොමද බොහෝ දුරට අපිට තියෙන්නේ ඒ ගැටුම තමයි. ඒතරන්නේ පොත් කියවලා අපිට කරුණු ලබා ගන්න පුළුවන්. දැන් අපිට පේනවා කොච්චර වර්ග කීපයක පොත් සාකච්ඡා කරලා තියෙනවද. අපි ඉස්සරහට ලබන දුමානේ තවත් වැදගත් පොතක් සාකච්ඡා කරනවා The Richest Man in Babylon කියන එක. මේ බැබිලෝනියාවේ පොහොසත්ම මිනිසා පිළිබඳව. ධනවත් වීමේ නොවරදින රහස්, පුරාතන රහස් අපි ඉගෙන ගන්නවා අනිවාර්යයෙන්ම කෙනෙකුට. කොහොසත් වෙන්න ඒකේ තියෙන ක්‍රම ශිල්ප පාවිච්චි කරොත් කරන්න පුළුවන්කම තියෙනවා. දැන් අර සමෘද්ධිමත් ජීවිතයේ පොත තියනා වගේම ඒ වගේම ඊටත් වඩා වෙනස් විදියකට ඒ පොතෙන් අපිට කරුණු කියනවා. ඒකත් ඔබට මම දැන් ලබන සුමාන සම්බන්ධව ඔබට අහන්න පුළුවන්කමක් තියෙනවා. මේ විදිහට දිගින් දිගට අපි තව කාලයක් තිස්සේ කොරෝනා ඉවරනකම් හරි අපි දිගින් දිගට මේ පොත් සාකච්ඡා කරනවා. ඒ ඔබටත් පුළු පුළුවන් වෙලාවට එන්න බලන්න. සාමාන්‍යයෙන් දින පොතේ මේ දිනේ ලියලා තියාගන්න මේ වෙලාව ඒකෙන්ද මේ ID එකයි මේ password එකයි අය අහන්න එපා ඒ දෙකමයි පාවිච්චි වෙන්නේ අනේ ඔබේ යාළුවන්ට කියන්න උදව්වක් කරනවා නම් මේ වැඩසටහන් සම්බන්ධයෙන් නිකේ හොඳයි මේ පූර්විකාවත් ඇතුළු අපි අද වැඩසටහනට යමු අපි අද කියවන පොත් දෙක තමයි ඔබට මේ පේන්නේ එකක් තමයි දරුවාට සුන්දර ලොක් කියන එක පොසිටිව් පේරන්ටි ධනාත්මක දක්ෂ දරුවෙක් හදා වඩා ගන්න අනිත් එක තමයි දරුවන් හදා වඩාගෙන දෙමාපියන්ට මතුවෙන ගැටලුව හයසලා විසඳන. දැන් මේ පොත් ලිව්වේ ඒක වැදගත් වෙනනේ. ඇත්තට මේ පොත් ලිව්වේ ඉල්ලීමක ප්‍රතිඵලයක් හැටියට. මේ දරුවන් හදා වඩාගෙන ගැටලු කියන එක දැන් මම දේශන වලට ගියාම මම මේ ළමයි හදා වඩා ගැනීම සම්බන්ධව විවිධ ආයතන දේශන කරලා තියෙනවා. දැන් පෙර පාසල් වල ඊළඟ ගැබිණි මාතාවන්ට කේක තැන්වල සමාන ආයතන වල ඒ දේශන කළා. ඒ දේශන කරාම බොහෝ අම්මලා අහන ප්‍රශ්න තියෙනවා. එතන අහන ප්‍රශ්න ටික මම ලැයිස්තුගත කරලා බැලුවම බොහෝ දෙනා අහන්නේ එකම වගේ ප්‍රශ්න. ඉතින් ඒවට හැබැයි ඒගොල්ලෝ උත්තර දන්නේ නැහැ. ඉතින් මටත් හැමතැනම ගිහිල්ලා කියවගේවයි දින්න බැරි නිසා මම හිතුවා මේ ප්‍රශ්න ටිකට අරගෙන ඒ හැම දෙයකටම උත්තර ලියන්න ඕනේ.
දැන් උත්තර ලිව්වා මේක මනෝවිද්‍යාත්මක පදනමක් ඇති උත්තරයක් නිසා Tamanta මේ පොත කියවලා බලලා ඒකේ තියෙන අනුපිළිවෙල ක්‍රියාත්මක කරාම 90ක් විතරම ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න පුළුවන්. ඒකින්ද මේක ඇත්තටම මේ පොත බිහි වුණේ ප්‍රශ්න වලට උත්තර ලිවීමේ අරමුණක් ඇති. සමහර අය කියනවා අපේ ළමයා හරිම දක්ෂයි. ගාන දෙනකොට හදලා ඉවරයි. දැන් අපිට මෙයාට උගන්වන්න බැහැ. හැබැයි මෙයා හරි දඩබ්බර. දැන් හරි මොරණ්ඩුයි කියලා දෙයක් අහන්නේ නැහැ. කිසිම හරිම අපිරිවෙල. ඉතින් මේ එක චරිත ගති ලක්ෂණයක්. මම පැහැදිලි කරන්නම් පස්සේ. එතකොට මේ සුබග ළමයි, gifted ළමයින්ගේ ලක්ෂණ මේ කියන්නේ. ඒ එයා දක්ෂකම් තියනා වගේම අර පැත්තෙන් අර චර්යාමය ගැටළු අනිවාර්යම තියෙනවා. මේක අපි තේරුම් ගත්තේ නැතුව ඉතින් අර ළමයට උපදෙස් දෙනවා බණ කියනවා බයිනවා ගහනවා එබැ ඒක යා දන්නේ නැහැ ඒ සුබග ළමයිගේ ගති ලක්ෂණය කියන එක. එයාට උපදෙස් දෙන්න ගිහිල්ලා අපි තරහ වෙන එක විතරයි අවසානෙ වෙන්නේ. තමන්නට ගෙදරින් දබල ගහලා යන්නත් පුළුවන් ඒ ළමයි. ඉතින් ඒ චුට්ට දන්න ගත්තේ නැති වුණොත් වෙන්නේ මොකද්ද? අපි පද්ධතියම අවුල් කරගන්න. එහෙනම් මේ වගේ ගැටලු තියෙනවා. සමහර අය කියන අපේ අයට හරි මුරන්ඩු. ඊළඟට මෙයා කියලා දැක්ක තේරෙන්නේ නැහැ. අපි බලමු ඉස්සරහට ඒ ප්‍රශ්න වලට මොනවද අපිට දෙන්න පුළුවන් උත්තර කිය. එතකොට පේනවා පොත ලියුම්ට හේතු වෙන සාධක. අනිත් මේ දරුවාට සුන්දර ලොක් කියනකොට දරුවන් ධනාත්මක දක්ෂ දරුවෙක් හදායි. ඇත්තට මේක මම ලිව්වේ අර සුනාමි කාලය තුල ලංකාවේ තිබුණු ඒක රාජ්‍යනෝ සංවිධානයක් World Vision ආයතනේ ඒගොල්ලෝ ලංකාවේ කාන්තාවන් සඳහා වැඩමුළුවක් කරා. ඒ වැඩමුළු පවත්වනකොට ඒගොල්ලන් ඕන කරලා තිබුණා මල්ලවය දේශන ටික කරගන්න. එතකොට ඒගොල්ලන් ඕන කරලා තිබුණා මේගොල්ලන් ගෙදර ගිහින්ලා කියවන්න සාහිත්‍ය ටිකක් කරුණු ටිකක් ඊට පස්සේ මම ලියන්න පටන් අපි ලියලා දේශනය කරලා ඒ කොළෙත් දිලා එනවා මෙන්න මේ ටිකක් කියව ගන්න කියලා. අන්න එහෙම දේශන 12ක් විතර එකතු කරලා තමයි අපි මේ පොත ලියලා තියෙන්නේ. ඒතර ඒකත් අර වගේම ඉල්ලීමක ප්‍රතිඵලයක් ඇතියි. දැන් උඩ ඒක තමයි පොත් බිහිවීමට හේතු වෙච්ච සාධකේ. ඉතින් මගේ අපේක්ෂාව තිබුණේ ගැටළු වලින් එන්න දෙමව්පියන්ට ගැටළුවේ මිදෙන්න නියම මනෝවිද්‍යාත්මක පිළිතුරු දෙන්න. මොකද සමහරවිට ඔයගොල්ලෝ ගිහිල්ලා අල්ලපු ගෙදර එක්කෙනගේ උත්තරයක් ඇහුවා ප්‍රශ්නයක් ඇහුවා එයා දෙන උත්තරේ වර්ධින්න පුළුවන්. අර කියන්නේ අපි දුන්න මෙහෙම බෙහෙතක් බඩේ කැක්කෝ කොහෙන් ගියාද? ඊළඟ කච්චල මාත් දුන්න බෙහෙතක් කිසේ කැක්කෝ කොහෙන් ගියාද? ඉතින් ඒ වගේ මේ අල්ලපු ගෙදරින් තමයි ඔපිනියන් එක. හැබැයි ඒ ඔපිනියන් හරියන්නත් පුළුවන් වර්ධින්නත් පුළුවන්. ඉතින් හොඳම දේ තමයි නියම දේ නිවැරදිව දැනගන්න. ඔබේ පවුල කෙනෙකුට හරි ඥාතියෙකුට හරි ගැටලුවක් තියෙනවා නම් මේ පොතේ කියවන්න කියලා දෙන්න පුළුවන්. අපි දන්නවා විශේෂ සවිස්තරව නැත්නම් පැහැදිලිවම ඒක වරදක් වෙන්නේ නැහැ. ඒක කරන්න පුළුවන් ලොකුම උදව්වක්. ඒක හරි දේ හරි විදියට කියලා දෙන එක. නැත්නම් ඕපදූප ඔය වගේ මේ සප්පප්‍රලාප කතා කරලා අර ළමයිත් අමාරු වැටෙන්න පුළුවන්. මේ දවස්වල හරියට තියෙනවානේ. හරියට උපදෙස් දෙනවා. මේ මානසික රෝග තියෙනවා, ඊනකට බඩේ යමක් තියෙනවා, ළමයින් කේන් තියනවා. දැන් ඉතින් ගන්න ඔපිනිය. मनोविद्यात्मक पर्यचनात्मक उत्तर प्रतिचार मट मत मट कथा कर उदय हाइट विचर अम्म के कथा कर हरी वेडे मुखद प्रश्न ඉතින් මම ඇහුවා ඉතින් ඕක ඉතින් නැද්ද ගෙදර කවුරුත් අහන්න නෑ සර් මම තනියම ඉන්නේ මගේ හමුදාවේ මහත්තයා හමුදාවේ ඉන්නේ මම මේ තනියම ළමයා හදා ගන්නවා මම කවුරුත් නෑ උපදේශයක් දෙන්න සර්ට මම සර්ගල නම්බරේ තිබිලා මම කතා කරේ ඉතින් මං ඒ පාර මම පොතේ තියෙන මේ කරුණ ටික අරගෙන මං කෝ මෙන්න මෙහෙමයි ඔකට කරන්න ඕන හේතුව මේක වෙන්න පුළුවන් මෙන්න මේ ප්‍රතිකර්ම ටික කරාම හරියයි කියලා කියලා ඊපස්සේ පෑ බාගෙ ඉඳලා පස්සේ කිව්වා සර් පීර් ඇ ඉලවරකන් නිදාගත්තේ නැති වුණාට අද දැන් මම ඒ ප්‍රශ්නේ විසඳගත්තා සර්ගේ උපදේශයට බොහොම ස්තුතියි කිය මම මේක පොතේ ලියලා තියෙනවා නින්දයාමා සම්බන්ධ ගැටලු නින්දයාමා සම්බන්ධ ගැටලු වලදී කල යුත්තේ කුමක් එතකොට ඒක කියෙව්වම දැන් මම ඒකේ තියෙන කරුණු ටික තමයි ඒ දුවට කිව්වේ ඒ කාන්තාවට කිව්වේ හැබැයි ඒකෙන් එයා උත්තරේ හොයාගත්තා අන්න එහෙම අපිට උත්තර හොයාගන්න පුළුවන් මේක තමයි පොත්වල අන්තර්ගතය පිළිබඳ අපි දැන් බලමු පොත්වල අන්තර්ගතයේ පටුන බලමු පොත් දෙකේම මේ තමයි ධනාත්මක මේ දරුවන් හදාගැනීමේ දෙමාපියන් මත ගැටලු කියන පොතේ තියෙන පටුන ගුණාත්මක දක්ෂ දරුවන් හදා වඩා ගන්න කොහොමද? සුභක සහ අතිවිශිෂ්ට දරුවන්ගේ අධ්‍යාපන. මම කිව්වේ gifted ළමයි කියන. අධ්‍යාපන හැකියාව ඉහළනම් වාලේට දෙමාපියන්ට කරන්න පුළුවන් කාර්යභාරය. දැන් අපි තමන්ලාට ළමයින්ගේ අධ්‍යාපන ඉහළනම් වන්න තේරම දෙමාපියෝ මෙතන ආගෙන ඉන්නේ නැහැ කියලා ලකුණන්තවත් තියෙනවා. ඒගොල්ලෝ නෝකුත් පියවරක් ගන්න. හැබැයි ගන්න පියවර තමන්ලාට තියෙන ලකුණක් නැති වෙන්නත් හේතු වෙන්න පුළුවන්. ඒකෝ දෙමාපියන්ගේ කාර්යභාරය බොහොම සූක්ෂම වෙන්නට ඕන. අපි හරිම විදියට කරන්න ඕනේ. එහෙම නැත්නම් ඊතර ගැටුමක් ඇති වෙන්නත් පුළුවන්කම තියෙනවා. විශේෂිත ඉගෙනුම් දුබලතා ඇති දරුවන්ට උදව් කරා.
සමහර ළමයි ඉන්නවා විශේෂිත ගැටලු තියෙනවා. ඒක සමහරවිට අපි හිතන්නේ මේ ළමයා මම මෝඩයි. මම මැලි. මෙයා කියන දේ අහන්නේ නැහැ. මෙයා අකුරු ලියන්නේ අනිත් පැත්තට. මෙයාට මොනවා වෙනස් දන්නේ නැහැ. ඔහොම කිව්වට හරියන්නේ නැහැ. ඒව සමහර වෙලාවට මොළේ යම් යම් දුබලතා වෙන්න පුළුවන්. මොළේ යම් කි නියුරෝන පද්ධතියේ විකෘතියක් වෙන්න පුළුවන්. දැන් ඒ වගේ අය අඳුර ගන්න. අයගොල්ලන්ට දොස් කිව්වයි කියලා ඒගොල්ලන්ගේ හැකියාව වැඩි වෙන්නේ නැහැ. ඒවල අඳුර ගන්න හැටි අපි අද කතා කරමු. තව ළමයි ටිකක් ඉන්න ඌණ අවධානය සහ අතික්‍රියාකාරීලා. අතික්‍රියාකාරී කියලා කියනවා. අතික්‍රියාකේ ඉඳන ADHD ළමයි කියලා කෙටියෙන් කියනවා. ඒ කියන්නේ attention deficiency. අවධානය අඩුයි. ඒගොල්ලෝ එක තැනක ඉන්නේ නැහැ. පොඩි කියන දයක් අහගෙන ඉන්නෙත් නැහැ. කිසි දෙයකට අවධානය දෙන්නෙත් නැහැ. තම ළමයි ඉන්න අතික්‍රියාකාරී. ඒ කියන්නේ නිකන් වයින් කරපු බෝනික් වගේ. එහෙ දුවනවා මේ දුවනවා උඩට ටංගිනවා පෙරලෙනවා හැම දෙයක්ම නිකන් වයින් කරපු බෝනික් වගේ ළමයි ටිකක් ඉන්නේ. මේක වරදවා වටා ගන්න එපා. සමහර නම් හරිම සක්‍රීයයි ක්‍රියාකාරී. අම්මලා අපිට කියන මෙයාට ADHD දන්නේ නැහැ කියලා. තමයි අර වාගේ දැනුමක් හරි භයානක වෙන්නේ එතන. ඔක මේ පොඩ්ඩක් දැනන් හිටියා ඉදනවා මේ අපේ ළමයාත් ADHD. නැහැ. ඒ හයිපර්ටෙන්ෂන් නැහැ. ඒ කියන්නේ ඒගොල්ලෝ මුරණ්ඩු නෙවෙයි. ඒගොල්ලෝ දඟලන්නේ නැහැ. ඉතින් ඒගොල්ලෝ අතික්‍රියාකාරී නෙවෙයි. ඒක සාමාන්‍ය ක්‍රියාකාරීකම්. අතික්‍රියාකාරී ළමයි කියන අය ඒගොල්ලෝ එකතන ඉන්න බෑ. ඒගොල්ලෝ විනාඩි දෙකක් ඉන්නේ දෙහෙ දුවනවා මෙහෙ දුවනවා. ඒක පොඩි මානසික ගැටලුවක්. ඒකට ප්‍රතිකර්ම තියෙනවා වාසනාවට මේ හැම එකටම ප්‍රතිකර්ම තියෙනවා ඊට ළමයින් දක්වන චර්යාවේ ගැටලු ඕක චර්යාවේ ගැටලු තියෙනවා තමයි ළමයින් නියපොතු අපර දැන් අම්මලාට තියෙන ප්‍රශ්නවා නියපොතු මේක තමයි අම්මලා මයන් අහපු ප්‍රශ්න දැන් නියපොතු හපුණා මොකද කරන්නේ ඊළඟට තියෙන එක තමයි ළමා පාසල් යාය තියෙන්නේ ඇඟිලි උරන මේ ඇඟිලි උරන ළමයි ඇඟිලි උරනට මොකද කරන්නේ ඊළඟට කතර දුබලතා ගොත ගහන ළමයි නින්දේ අඳ තෙමන ළමයි ඉන්නවා ළමයින්ගේ තර්ජන කාර්ය දින වෙන ළමයි නෑ එනවා ගහ ගන්න තියෙන වල්ලා පොළවේ ගන්නවා නෑ අම්මලාටත් ගල්ලන් ගහන්න හදනවා මේව තර්ජන කාර්ය ඇතිදී තියෙනවා සහෝදර සහෝදරයෝ ගහ ගන්න එතකොට මොකද කරන්නේ ඉගෙනුම් දුබලතා තියෙන ළමයි ඒගොල්ලෝ නම් මොකද කරන්නේ සමාන ළමයි ඉන්න ඉස්කෝල යන බෑ කියලා පාසල් යන ප්‍රතික්ෂේප කරනවා ඇයි ඒකට හේතුව මොකද කරන්නේ දැන් බලන්න මේ අම්මලා අහන ප්‍රශ්න මේවා තේරෙමු දැන් මේ ආගෙන ඉන්න අයට ওই ප්‍රශ්න කවදා හරි ඇවිල්ලා තියෙනවා තව දැනුත් තියන වෙන්න පුළුවන් එතකොට ඒගොල්ලන්ට අපි දෙන උපදෙස් තමයි මේක අන්තර්ගත වෙලා තියෙන්නේ. ඒ ළමා අපයෝජනේ මේ දාලා හුඟක් කතා කරන දේක් තමයි. ළමයි ලෝකුද්දී අර්බුදවලට ලක් වෙනවා. ඊළඟ ළමයින් සා රූපවාහිනී අර්බුදේ. මේ දාලා රූපවාහිනියේ ෆෝන් අර්බුදේ මේ දවස්වල හරියට තියෙනවා. මොකද ඒකට අපි කරන්නේ හුඟක් කාට තියෙනවා. ඒකට උත්තරයක් නැති ප්‍රශ්නයක් නේ. ඒකට කරන දේවල් අපි කතා කරන්න පුළුවන් අඩු ගානේ 10ක් 15ක් හරි අඩු කර ගන්න පුළුවන් ප්‍රශ්نين අපිට ඒක දරගත්ත. එන්න ආච්චිර 100ක් දරුව රැක බලා ගන්න ගියාම තියෙන හොඳත් සහ නරකත් දෙකම තියෙනවා. තමාර ආචාර දරුව බලාගන්න එක හරිම හොඳයි. ඒගොල්ලන්ට තියෙන ලොකුම වාසනාව තමයි ඒ මුණුගුරන් මෙරිවිදියන්ට ආච්චිසිය හින්නේ. සමහර ගවල් ආචාර සියලා නිසා මුණුගුරු මිනිහරන්ට ජීවිතෙත් එකපාරයි. එදා අර්බුදයක් ඇති වෙනවා. එදා වැරදි වැටහීම් ඇති වෙන්න පුළුවන්. එහෙනම් ඒව අපි සාකච්ඡා කරමු. ඊළඟ සුරතල් සතුන් නැති කිරීම කොහොමද බලපාලා තියෙන්නේ? තමාර ආයට සුරතල් සතුන් නැති කරන එක කොච්චරද ළමයින්ට හොඳයිද කියලා. ඊළඟ මුල් ළමාවිය සම්බන්ධව ලදරු පාසල් අධ්‍යාපනය අපි ඒක කාලෙක දවසක් පොතක් කතා කරා ඒකත් අපි චුට්ටක් කතා කරලා තියෙනවා මේ පොත ගැන. ඒතකොට මේ පොතේ අම්මලා ඕඩ කෙනෙකුට තමන්ගේ ළමයින් හදා වඩා ගැනීමේදී කවදා හරි ගැටලුවක් මතුවෙනකොට උත්තරයක් ඇටියට මේ අන්තර්ගතයේ ඔබට බලන්න පුළුවන්කම තියෙනවා. මේක උගත් ජනප්‍රිය පොතක් මේක දෙමව්පියන් අතර ඔබටත් පස්සේ කාලේ ගැටන අතේ තියා ගන්න පුළුවන්. කවුද අපිට ගැටුව කොහෙද එනවා දන්නේ නැන්නේ. යාළුවෙකුට හරි දෙන්න පුළුවන්කමක් තියෙනවා. අපි ඊළඟ අනිත් පොතට යමු. ඒක තියෙන්නේ ධනා දරුවාට සුන්දර ලොක් කියන පොත. ඒක ඔය රූපේ සටහන් තියෙන්නේ ඒකේ. ඒකේ අපි ඉස්සෙල්ලාම කියන දරුවා අඳුරා ගැනීම. පිළිසිත ගැනීම කියන්නේ ළමාවිය දක්වා දරුවන් හදා වඩා ගැනීම. අපි මේ සඳහා අර බ්‍රේන් ටැල් කියන වැඩසටහනක් අපි කරා. නොමිලේ වැඩසටහනක් කරා දින 4ක් ඊයේ අපි ඒක ඉවර කරා. ඒතර ඒ වැඩසටහන අපි සවිස්තරව දවස් දෙකක්ම සාකච්ඡා කරා. මේ දරුවන් හඳුනා ගන්න කොහොමද? පිළිසිත ගන්න කොහොමද? පිළිසිත ළමාවිය දක්වා දරුවන් හදා වඩා ගන්න කොහොමද? දැන් සමහරවගේ ඉල්ලීමක් තුනයි ටික අපිට මැද අපිට ආපහු වලද කියලා දෙන්නේ. මම අපි පාඨමාලා අද දවස් ඉවරනවා කියන්න අපි ආයෙත් වැඩා දෙන හතරක වැඩසටහනක් කියන්න බලාපොරොත්තු වෙනවා ඒගොල්ලන්. ඒගොල්ලන් කියන්නේ අලුතෙන් විවාහ වෙන්න ඉන්න අය. දැන්ට පින්න පෙම්වතුන්ට පෙම්වතිය. ඊළඟ දැන් අලුතෙන් බැඳ විවාහ වෙච්ච අයට. දරුවන් හදන අයට ගැබිනි මව්වරුන්ට. පළවෙනි වසරේ දරුව හදන අයට. මෙන්න මේගොල්ලන්ට අපි දේශන හතරක් විතර ලෑස්ති කරලා තියෙනවා. ඒක අපි ලබන සුබන්නේ ඊළඟ සතියේ පටන් ගන්නවා. දැන් ඔබට මේ අහගෙන ඉන්න අයට ඔබට කැමැත්තක් තියෙනවා නම් ඔබේ නමගම විස්තර අවසානේ කියන්න අපිට එවන්න. එතකොට අපි ආයෙත් දරු දෙලුවක් කරලා අපි සම්බන්ධයක් පවත්වලා අපිට ඔබට විස්තර එවන්න පුළුවන්කම තියෙනවා. මොකද මේ කාලේ අපි උපරිම ප්‍රයෝජනේ ගන්නට ඕන. මේ කාලේ අපි ලබාගෙන තියෙන හැම දැනුමක්ම ලබා ගන්න ඕන. ඉතින් ඒක ලබා ගන්න එක අපතේ යන්නේ. ඒකයි මම කිව්වේ පෑනක් පොලයක් කරලා පොඩක් ලියා ගන්නත් ඕනේ කියලා.
එතකොට දැන් අපි කියන දැන් උගක් දැන් අපි ඉස්කෝලේ මොනවා ඉගැන්නුවත් විවාහ වෙන හැටි උගන්වන්නේ නැහැ. විවාහ ජීවිතය ගත කරන හැටි උගන්වන්නේ නැහැ. දරුව හදන හැටි උගන්වන්නෙත් නැහැ. දරුවන් බිහි වෙන හැටි උගන්වන්නෙත් නැහැ. හදන හැටි උගන්වන්නෙත් නැහැ. හැබැයි මේ හතරම හරි වැදගත්. ඉතින් ඒක අපේ පාසලේ විෂයමාලාවේ නැහැ. ඒක ඉතින් විවාහ වෙන්න ඉස්සෙල්ලා పూర్ව විවාහ වැඩසටහනක් උගක් ආයතනවල තියෙනවා. උගක් රටවල තියෙනවා. අතට මම තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ මණ්ඩලින් ඉඳ කාලේ වැඩසටහන පටන් ගත්තා. ඒක ඇත්තට සාර්ථක වුණේ දේශය දෙක තුනකට පස්සේ ඒක ඉබේම නැවතුණා. හැබැයි තමයි අපි දන්නවා තමයි කතෝලික පල්ලිය නම් මම හිතන හොඳ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා විවාහ වෙන්න පෙර දවස් කීපයක වැඩසටහනක් ඒගොල්ලන් දේශන පවත්වනවා. ඒක හරි වැදගත්. ඒ මොකද ප්‍රශ්නෙට අතුල් වෙන්න ඉස්සෙල්ලා මේක ලොකු ජීවිත කතාවක්. අවුරුදු 40ක් 50ක් එකට ජීවත් වෙන්න සම්බන්ධ වෙනකොට ආරම්භය අසාර්ථක වුණොත් දිගටම අසාර්ථක. ඉතින් ආරම්භය සාර්ථක වුණොත් දිගටම සාර්ථක කරගන්න පුළුවන්. ඒ සඳහා పూర్ව මැදිහත් වීමක් අවශ්‍යයි. ඉතින් මේ අවශ්‍යතාවය අපි දැකලා තිබුණා. ඒ නිසා තමයි අපි හිතුවේ මේ වැඩසටහනක් අපි පවත්වන්න ඕනේ කියලා. ඒක අපි කොහොමද දැනට විවාහ වෙන්න හිතාගෙන ඉන්නේ? දැනට ප්‍රේම සම්බන්ධකම් පවත්වමින් ඉන්නේ. මොකද ඒගොල්ලෝ තමයි දැන් දැනගන්න ඕනේ. මොකද ඒගොල්ලෝ ආසන්නම මේ කැටගරි එකනේ. ඒගොල්ලෝ තමයි ඉතා මෑත ඉක්මනින්ම ඕගොල්ලන්ට මේ කරුණ ටික වැදගත් වෙන. තමයි එක පොයින්ට් එකක්. අපි කොහොමද විවාහ වෙලා ඉවරුණාට පස්සේ ජීවත් වෙන්නේ මහගෙදරද වෙනවද? මේ කරුණ විතරක් වුණත් කෙනෙක්ගේ පෞල් ජීවිතය සාර්ථක වෙනවත් උදව් වෙනවා අසාර්ථක වෙන්නත් උදව් වෙනවා. ඒව අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ඒ පාඨමාලාවේදී. ඒකන මම අන්තිමට කියන්නේ. ඊළඟට ආත්ම පාලනය සහ ස්වයං විනය වර්ධනය කරන්න කොහොමද? ඒ ළමයි තුල ආත්ම පාලන තමන්ම තමන් පාලනය වෙන්න ඕන. ස්වයං විනය අපි කියන හින්දා නෙවෙයි එයාට මිදෙන්න ඕනේ නෑ මම මේක කරන්න හොඳ නෑ. මේක වැරදි කරන්න. අන්න එහෙම කොහොමද ඒක වර්ධනය කරන්නේ? විනය ගරුක බව. දැන් අපිට තියෙන ප්‍රශ්නන්නේ විනය ගරුක නෑ කියලා. දරුවන්තුළු යහගුණ වර්ධනය කරන්න බෑ කියලා කොහොමද ඒක කරන්න කියලා ඒකට ක්‍රම ශිල්ප තියෙනවා 1 2 3 4 5 කියලා අපි ක්‍රම ශිල්ප 10 10 විතර ලියලා තියෙනවා ඉතින් ඒව ටික කරනකොට ඒක අනිවාර්යයෙන්ම ඒ ප්‍රශ්නෙට උත්තරේ හම්බ වෙනවා ඉතින් මේක නිකන් මනක්කල්පිතව එකපාරට ඔළුවට එන්නේ නැහැනේ දැන් මට වුණත් මේ ක්‍රම ශිල්ප දෙයර ඔළුවට ආය නැහැ මම මේ පිළිබඳව මගේ අවුරුදු ගාණක විශ්වවිද්‍යාල ඉගැන්නුවේ මේ ළමා මනෝවිද්‍යාව උගන්වලා තියෙනවා ඒක තර අවුරු යෝන්නේ මනෝවිද්‍යාව උගන්වලා තියෙනවා මේක නම පොත්පත් කියවලා තියෙනවා පරේෂණ කියවලා තියෙනවා. ඉතින් ඒවල ගත්ත කරුණු මේ හරි වැදගත් කරුණු. ඒක තමයි මම මේ බෙද හදාගන්නේ. අපත යන්න දෙන්නේ නැතුව. ඉතින් ළමයින් තුන ආත්ම සම්මානීය වර්ධනය කරනවා. තමන් වැදගත් කුජලේ. self esteem කියන මම ආත්ම ගරුත්වයක්. මම වැදගත් කුජලේක් මම හොඳ ගමනක් යන්න ඕන. මම දක්ෂයි කියන මේ පණිවිඩය ළමයින්ට හේතු ගන්නන්න ඕන. ඒක අපි හේතු ගන්නන්න ඕන. නැත්නම් අපි හේතු ගන්නන්නේ අයියෝ ආට නම් වැඩක් බෑ. හරියන්නේ එකක් නෑ. ඔයා කොච්චර දුර්වල චරිතයක්ද? ඕක තමයි කියලා දෙන්නේ. සමහරලාට අපි ආත්ම සම්මානෙ වර්ධනය කරන අවස්ථාවක් පාවිච්චි කරන්නේ අනිත් පැත්ත. මට එක පුතෙක් කිව්වා සර් මම ගණන් ටිකක් මට අමාරුයි. හැබැයි මම මහන්සිල අන්තිමට මම එක දවසක් හදලා ගණන් 10ම හරියි. මට හරි සන්තෝෂයි. හරි හැපි. මං ගෙදර දුවල ගිය ගා අම්මට කිව්වා මේ මේ බලන්න මම ගණන් 10ම හරි කියලා අම්මට. මං හිතුවා අම්මා හොඳට මේක අපුඩි ගහලා පිළිගන්නේ කියලා. අම්මා ඒක බලලා මූණ නරක් කරන් කිව්වා අද නම් හරි තමයි. ලබන සුමානේ මොනව කරගනින් දන්නේ නැහැ කිව්වා. ඔන්න කියපේ. දැන් අර වෙලාවේ එයා කියන්න දුන්නේ එක නෙවෙයි එයා කියන්න දුන්නේ කොච්චර ලක්ෂද මේක මෙහෙම දිගටම පවත්වාගෙන යන්න වාට මේක කරන්න පුළුවන් කියලා යාට අපි පණ පොවන්න ඕනේ හැබැයි කරේ මොකද්ද අද නම් හරි තමයි ලබන සුමාන මොනවා වේද දන්නේ නැහැ කියලා අර ළමයාගේ තියෙන සතුරු තේරම එතන යටපත් වෙනවා එළන්ට අභියෝග ජයගත් දරුවෝ කියන පොතේ එක තැනක තියෙන ලස්සන කතාවක් ඒ දුව සාමාන්‍ය පෙළ විභාගයෙන් සමත් වෙලා එයා සන්තෝෂයෙන් ගෙදර දුවලා ගිහිල්ලා තාත්තට කිව්වා තාත්තේ මම පාස් කිය. එතකොට තාත්තා මේසෙන් බාත්රූම් එකක් කෙනෙක්. පෙදරවරු කෙනෙක්. තාත්තා ගෙදර හිටපු වෙලාව දවල්. තාත්තා කොච්චර සතුටුනාද කිව්වොත් තාත්තා මේ දුව වඩාගෙන ගේ වටේ රවුම් දෙකක් දුවලා තියෙනවා. දැන් බලන්න එයා සතුට ප්‍රකාශ කරන්නේ. ඒ දුව ලියනවා මට මේ සිද්ධිය මතක තියෙන තාක්කල් මම මේ විභාගේ හොඳටම කරනවා. අනිවාර්යයෙන් මම තාත්තා තවත් සතුට කරන්න ඉගෙන ගන්න. බලන්න මේ චූටි දෙය. ඊට පස්සේ ඇත්තටම එයා හොඳ පළවෙනි පෙළ සාමාර්ථයක් ගත්තා. විශ්වවිද්‍යාල කතිකාචාර්යණියක් වෙලා දැන් ආචාර්ය උපදෙස් කරලි ඉවරයි. එතකොට යා හැම වෙලේම අර පොතේ ලියලා තියෙනවා මේ මට මේ අදහස ආවේ තාත්තා ඒ වෙලාවේ දක්වපු ආදරේ. ඒ තාත්තා කොච්චර සතුටු වුණාද? තාත්තා ඇත්තට දැනුම ඉගෙන ගත්ත කෙනෙක් නෙමෙයි. නමුත් තාත්තා ආදරේ පෙන්වන්න දා. දැනෙන්ට ආදරේ කරා. ඒක දන්න. ඒක තමයි ඒ දුවට දිගටම උදව් වුණේ විභාග දිගට ඉන්නවා කියන මම විශ්වවිද්‍යාලේ. හරිම අමාරුවෙන් තමයි ඉගෙන ගත්තේ. අපිට සල්ලි නෑ. හැබැයි ඒ වුණාට මම අතහැරියේ නෑ. මම තාත්තාර සිද්ධිය මතක් කර කර නැවත නිදිමරමර පාඩම් කළා. පාඩම් කළා මම ඉහළ සාමාර්ථයක් ලබා ගත්තා. චූටි දෙයක්.
මේවා කරුණු ළමයින් දැනගන්න ඕන. එතන මේවා අපිට සාකච්ඡාට ගන්න ඕන. ඊළඟට යෝන් වේ දරුවන් සමග කටයුතු කරන්න කොහොමද? ඒක හරි වැදගත්නේ. දැන් සමහර අම්මලා තාමත් දැන් ඉන්නේ ළමයි තාම හරහට වඩපු ළමයි කියලා. දැන් මේගොල්ලෝ ලොකු ළමයි, අලි ළමයි. අවුරුදු 14 15. සමහර විවාහ වුණාට පස්සෙත් තාම හිතන්නේ තාම පොඩි එකයි කියලා. මම මේ ළඟදී අපි කවුන්සලින් එකේදී කතා කර එක මේ කාන්තාව. එයා කියනවා මම ප්‍රසිද්ධ කෙනෙක්. මට හුඟක් වැඩ කරන්න පුළුවන්. මම හුඟක් ආයතන පාලනය කරනවා. හැබැයි අම්මලා හිතන් ඉන්නේ මම මොකුත් දන්නේ නැති කෙනෙක් කියලා. අම්මලා උපදෙස් දෙන්න ගිහිල්ලා අන්තිම වාගේ විවාහ ජීවිතේ කඩා කරපල්ලා වෘත්ති ජීවිත සාර්ථක. බලන්න දැන් අම්මලා හිතන් ඉන්නේ තාම හරහට වඩන ළමයි කියලා. හැබැයි ඒගොල්ලෝ රටක් පාලනය කරනවා. ඒගොල්ලෝ ආයතන පාලනය කරනවා. ඒක තාම හරි අමාරු ඔළුවෙන් අයින් කරගන්න අම්මලා හිතනවා මෙහෙ ඉඳන් අපි උපදෙස් දෙන්නේ. එහෙනම් ඒක අපි කරලා කරන වැරද්දක්. ඒ කියන්නේ යවුන් ධර්ම සමහරට ඉවසන්නේ නැහැ. ඒ වුණාම පටල ඇවිල්ලා පටන් ගන්නවා. ගැටුම් පටන් ගන්නවා. එහෙම වුණා වෙන්නේ අපරාධයක් හොඳ සම්බන්ධතා තියෙන්න පුළුවන් එක නැති කරගන්න. ඊළඟ මත්ද්‍රව්‍ය මත්පැන් දුම් ඇටි ආදියට ඇබ්බැහි වීම වලින් මුදවා ගන්න කොහොමද? දැන් අපි ඊයේ කතා කරපු මාත්‍රකල කතා කරා. ඇයි මේවට ඇබ්බැහි වෙන්නේ? ඒස් කියලා කතා කරන්නේ. ඒස් කියලා කියන්නේ පීඩාකාරී ළමාගේ අත්දැකීම් තමයි අවසානයේ මත්ද්‍රව්‍ය මත්පැන් වලට යන්නේ. ඒගොල්ලන්ගේ විවාහ ජීවිත අසාර්ථක වෙනවා, ඒගොල්ලන්ගේ ජීවිත අසාර්ථක වෙනවා. ඒකට හේතුව ළමයි හදා වඩාගෙන දක්වපු වැරදි. දැන් ඒ ගැන අපි ඊයේ කතා කරා. මේක මේ පොතේ ගැන මොකක් සාකච්ඡා කරනවා? ලිංගිකත්වය හඳුන්වා දීම සහ ලිංගාශ්‍රිත රෝග පිළිබඳ දැනුවත් කිරීම. දැන් මේකත් හරිය වැදගත් මාතෘකාවක්. ඇත්තටම මම මේ පිළිබඳ මේ දවස්වල පොතක් ලියමින් ඉන්නවා. මේ ලිංගික අධ්‍යාපනය ළමයින්ට දෙන්නේ කොහොමද? ඒ සඳහාම ඇමරිකාවේ ලිය පොතක් පරිවර්තනය කරලා තියෙනවා ස්වර්ණමය යෞවනය කියලා. Love and Sex in Plain Language කියලා පොතක් දැන් අවුරුදු 10ක් විතර පරිවර්තනය කරලා. ඒ පොතේත් ඇමරිකාවේ ළමයින්ට ටෙක්ස්ට් පොතක් තියෙනවා. විෂය නිර්දේශ පොතක්. ඒකේ සියලුම කරුණු කියලා තියෙනවා. මම ලංකාවට ගැලපෙන විදිහට මෑත කාලේ පොතක් ලියමින් ඉන්නවා. මේ ළමයින්ට කොරෝනා ඉවරනකොට මේ පොතක් දෙන්න පුළුවන් වෙයි. මොකද මේ ළමයින් කල්ැතුවම දැනුවත් වෙන්න ඕනේ වලේ වැටෙන්න ඉස්සෙල්ලා. අමාරු වැටුණාට පස්සේ අනේ අපේ කියන වැඩක් නැහැ. තමයි ගෙදරින් පැනලා ගියාට පස්සේ වැඩක් නැහැ. සමාජ රෝගයක් හදාගත්තට පස්සේ වැඩක් නැහැ. ඉතින් කල්ැතුව දැනුවත් කරොත් අපිට ඒකෙන් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඒ ළමයි පොඩි කියලා හිතන්න එපා දැන්. ඒ මොකද ළමයි අන්තර්ජාලය හරහා ඔය තියෙන සේරම දේවල් දැකලා තියෙනවා. ටෙලිනාට්‍ය හරහා දැකලා තියෙනවා. ඒගොල්ලෝ මේවාට උත්තර හොයා ගන්න ඕන. කල් නැතුව දැනුවත් කරාම අර වලේ වැටෙන්න නැතුව බේර ගන්න පුළුවන්. අනිත් එක තමයි දරුවා තුළ ධනාත්මක පෞරුෂයක් වර්ධනය කරන්න පුළුවන්. තව එකක් තියෙනවා ස්ථිරසාරව ඉන්නේ කොහොමද? ස්ථිරසාරව කටයුතු කරනවා කියන්නේ Tamanට ස්ථාවර වෙන්න පුළුවන් වෙන මතයක් තියෙන තෝ. යම් කිසි වෙලාවකට මට මේකට එන්න බැහැ කියන ආත්ම ශක්තියක් තියෙනවා. මන්නම් සම්බන්ධ වෙන්නේ නැහැ කියන ආත්ම ශක්තියක් තියෙනවා. ඉස්සර අපි කිව්වේ නැහැ බැහැ කියලා වචන දෙකක් සබ්දක වචන නැහැ කියලා. දැන් උගන්නගෙන යනවා නැහැ බහැ කියන්න ඉගෙන ගන්න. සමහරවිට අද අපි හරියට රවට්ටනවනේ. මේ ගෙදෙට්ට කී දෙනෙක් එනවද උදේ රවද මේ සල්ලි ඉල්ලගෙන බොරු කියන. මේ ළඟදිත් අපේ ගෙදෙට්ට කෙනෙක් ආවා. ඉස්සරහා කඩේ මාළු විකුණන පොච්චලයාගේ පුතා කියලා හඳුල්ලා කිව්වා. එයාගේ තාත්තා මල ඒකින්ද රුපියල් 2000ක් දෙන්න කිව්වා. ඉතින් අපේ නෝන්ලත් ඒකට බොහොම දුක් වෙලා රුපියල් 2000ක් දුන්නා. පස්සේ ගිහිල්ලා බලනකොට ඒ තාත්තා හොතර මාළු විකුණන ඉන්න. තාත්තා මැල්ල නැහැ. පාවේ පැත්ත පළාති කවුරුත් මැල්ලත් නැහැ. කොහෙන් ආවු ළමෙන් දන්නේ නැහැ. ඔයගේ රවට්ටන අය ඒ රවට්ටනකොට රවටි නැතුව ඉන්න අද ඉගෙන ගන්න තියෙනවා. මොකද මිනිස්සු හරියට එකද අපි නැහැ බෑ කියන්නේ කොහොමද? නිකම්ම නැහැ බෑ කියන්න ගියොත් එහෙම පිහියනවා. ඒකද හරියට නැහැ බෑ කියන්න ක්‍රම ශිල්පයක් තියෙනවා. ඒක මේ පොතේ අපි සාකච්ඡා කරනවා. මේක ඇත්තටම අපේ විශ්වවිද්‍යාලයේ අපි පෑය තුනක විතර මොඩියුල් එකක් මේක. කොහොමද නැහැ බෑ කියන්නේ? අනිත් පැත්තට ඔව් පුළුවන් කියන්නේ. ඔව් පුළුවන් කියන අවස්ථාවල ඔව් පුළුවන් කියන්නේ බැරි වුණොත් ඒකත් අපේ අසාර්ථකයි. මට එක කාන්තාවක් කිව්වා එයාගේ විවාහ උතරම කඩක් අප්පල කල් ගිහිල්ලා. එයා මොකද සර් මට හොඳ යෝජනා දෙකක් ආවා. මට ඒ වෙලාවේ හා කියන්න හිතේ හයිය තිබුණේ. හා කිව්වනම් මම මෙලා රුගත් දුර ගිහිල්ලා. එයාට හා කියා ගන්න බැරි වුණා. එයි හා කියන්න අපි ඉගෙන ගන්න තියෙනවා. මට පුළුවන් මං කැමති ඔව් කියන්න. තමාරු ඔව් පුළුවන් කියන එකටත් කියන්න බෑ කියලා. ඒකෙන් වෙන්නේ මොකද්ද? තිබිච්ච හොඳ අවස්ථා අපි අතහැර ගන්න. ඒකන උගා සාකච්ඡා කරන්න පුළුවන් අපිට. ඒක ඇත්තටම අපිට පැය ගණන් සාකච්ඡා කරන මාතෘකාව. මෙන්න මේවා තමයි මේ පොත් දෙකේ තියෙන්නේ. අපිට පේනවා ඇති මේ එක එකට ඕනනම් අපිට පැය සාකච්ඡා කරන්න පුළුවන් තරමට කරුණු වැඩි. ඉතින් අපි අදට තියෙන වෙලා හැටියට අපි ටිකක් මේ ගැන මේ කරුණු ටිකක් බලමු සාකච්ඡා කරලා. එතකොට දැන් ඇයි අපි මේ කාලේ මේක සාකච්ඡා කරන්නේ? අපිට මේ කාලේ තමයි ලෝකෙ ලොකුම අභියෝගාත්මක කාලය. ඒ කියන්නේ අපි කියන එකක් තමයි 21 ශතවර්ෂය. 21 ශතවර්ෂය කියලා කියන්නේ අපි නොදන්න ශතවර්ෂය. දැන් මම 20 ශතවර්ෂයේ 2008 ඉස්සල්ලා ඉපදිච්චා. දැන් අහගෙන නුගත් දෙනකොත් 2008 2008 ඉස්සල්ලා ඉපදිච්චා.
දෙදායින් පස්සේ ඉපදිච්චයයි ඉස්සල ඉපදිච්චයයි කියන්නේ වර්ග දෙකක්. එහෙමද ඉස්සල ඉපදිච්චයගේ සමාජය හරිම ස්ලෝ හිමින් ගමන් කර. තාක්ෂණය මෙච්චර දියුණු නැහැ. දැන් මට මතකයි මම විශ්වවිද්‍යාලේ ඉඳ කාලේ හරේ දුරකථන පණිවිඩයක් ගන්නවා නම් අපි ගත්තෙම නැහැ. ගන්න ඉතින් ගෙදර දුරකථන තිබුණෙත් නැහැ. අපේ එක හෝල් එකට එකක් විතරක් තියෙනවා. ළමයි 300ක් විතර ඉන්නවා. පෙරදෙන විශ්වවිද්‍යාලේ. ඉතින් ඕකෙන් තමයි දුරකථන පණිවිඩ ගන්න. ඒක ගන්න වෙන්නේම නැහැ ඉතින්. දැන් මම ළඟදී බස් එකේ ආවා නුවර ඉඳලා කොළඹට. ඔව් නුවර ඉඳලා කොළඹට බස් එකේ ආ ඉන්ටර්සිටි බස් එකේ. දැන් මම ළඟ වාඩි හිටියා තව දුවා. ඉතින් එයා කැලණි විශ්වවිද්‍යාල ළමයි දැන් මම එන අතරතුර මට ඇහෙනවා දැන් මේ තනින්ද මාව නැල්ල හරියදි කෝල් එකක් එනවා කවුද අම්මගේ අම්මා අනේ දැන් දුව කොයි හරියද කොහෙද ඔය වටේ කවුද ඉන්නේ ඔතේ ඊට ආපව කෝල් එකක් එනවා දැන් කොයි හරි කෝල් 6ක් ආවා කැලණි විශ්වවිද්‍යාලයෙන් බහිනු දැන් බලන්න මම ජනවාරි මාසේ විශ්වවිද්‍යාලයට ගියාම අප්‍රේල් මාසේ ගෙදර එනකම්ම ටෙලිෆෝන් කෝල් නැහැ අඩු ගානේ ඒ දවස්වල ලියුම් ලියන්නෙත් නැහැ තාත්තලා දන්නවා විශ්වාසයෙන්ම අපිත් යහතින් ඉන්නවා අපිත් ගෙදර ගන්න විශ්වාසයි දැන් අර අම්මට සැකයි කරණියෙන් මහින කම්ම මේ ළමයා අතරමඟ වෙයි. දැන් කතා හය සැරයක් ඇහුවා. දැන් මෙන්න මේ තමයි අපි මේ කරගත්තු වැරද්ද. ඒ ළමයින්ට අර ආත්ම ශක්තිය නැහැ. ළමයි ඊට පස්සේ යැපෙන්න පටන් ගන්නවා. ඕනම ප්‍රශ්නයක් ආවම අම්මා දැන් මොකද කරන්නේ? ඊළඟට මොකද කරන්නේ? අම්මගෙන් තමයි අහන්නේ හැම එකම. ඉතින් අම්මා දෙන උපදෙස ඊට හපම් වෙන්න පුළුවන්. අන්තිමට දෙන්න මාමාරු වෙටනම් මොකද Tamante ඩවේ දෙන්න. මේ විශ්වවිද්‍යාල ළමයෙක් නේ. නුවරින් පටන් ගත්තම කැලණියෙන් බහිනකම් කෝල් සෑයක් එනවා නම් දැන් මොකද කරන්නේ? උපදෙස් දෙනවා යාස්ස තව යන හැටි කරන හැටි තේරම දේවා එහෙම උපදෙස් දීවි තමයි දැන් මට මම කල්පනා කරා මෙයා විශ්වවිද්‍යාලෙට එනකොට හැම දවසකම කෝල්ස් කීයක් එනවා ඇද්ද කියලා දැන් මෙන්න මෙහෙම තමයි මේ 21 ගෙන් සේවාසේ අරුබුදේ ඇති වෙලා තියෙන්නේ ඒ කියන්නේ තාක්ෂණයේ දියුණු වැඩි ඒවා පාවිච්චි කරන හැටි ඉගෙන ගන්න නැහැ ෂණිකව ලැබුණේ සමහර දේවල් දෙනවා ෂණිකව ලැබුණා නම් අපිට රූප පහයිනේ අම්මුණාම අපි නිකන් පැය 24න් බැලුවා දැන් මට මතකයි මම වුණත් එක් කරලා තියෙනවා දැන් මම ඉස්සෙල්ලම කැසට් එකක් ගෙනාවා කැසට් රෙකෝඩරයක් ගෙනාම මම හරි හයියෙන් දාලා මේ මමත් දවසම අහගෙන ඉන්නේ. මොකද ඒක අපිට හරි අපූර්ව වස්තුවක්. දැන් නම් අපි ඒක දකින්නෙත් නෑ, අහන්නෙත් නෑ, ගණන් ගන්නවා. හැබැයි එදා අපිට ඒක හරි ලොකු වස්තුවක්. ඒක අලුතෙන් ආවම එහෙම තමයි. ටීවී අලුතෙන් ආවත් එහෙම තමයි. දැන් මේ අපේ රටවල් ටීවී වලට මෙච්චර ඇබ්බැහි වුණාට දියුණු රටවල් වල මිනිස්සු බලන්නේ. දැන් ඕස්ට්‍රේලියාවේ එහෙම ටීවී එක බලන එක බොහොම අවම ප්‍රමාණයක් බලන. ඒගොල්ලෝ පෑඩ් දෙකක් ළමයින්ට පෙදී නිශ්චිත වෙලාවක් නැත්නම් වහලා තියෙනවා. අපේ බලන්න අපේ උදේ පහට ඉඳලා දාගත්තම රෑ 12ට නිදා ගන්නකම් මේක ඕන් වෙලා මේ ඔහෙ වැඩක් ඇතුව හරි නැතුව හරි බලබලා බලදී අතරතුර මොන හරි වෙන්නන්න ඕනේ ඉඳ මේ එක එක විලම්භිත ගෙනල්ලා ඒ රූප වයින් ආයතනත් පෙන්නන දෙමළ චිත්‍රපටිද හින්දි චිත්‍රපටිද නරුලිලියන්ගේ විකාරද ඒගොල්ලන්ගේ ඕපදූපද කයිවාරුද තේරම අපි හදගෙන ඉන්නවනේ එයා කෑව බිව්වේ මොනවද දැන් බලන්න හවස රෑ 7න් පස්සේ නමේ වෙනකන් අපි නළුලිලියන්ගේ කුණු කන්දල් ටිකනේ අහගෙන ඉන්නේ. දැන් මේ තමයි මේ නව තාක්ෂණයෙන් ඇතිවෙච්ච ගැටලු. ඒතර මෙන්න මේවා අපිට පොඩි ප්‍රශ්න වෙලා තියෙනවා. ඉතින් මේ තාක්ෂණ විප්‍රින්ස අපි උඩු යටිගුරු වෙනවා. සංස්කෘතිය උඩු යටිගුරු වෙනවා. ඒතර අපි දන්නේ අපි දැන් කලියුත්තේ මොකද්ද නොකලියුත්තේ මොකද්ද කියන්නේ. ඒකින්ද ඒ වගේම කවුරු හරිද මොකක්ද හරි කියලා අපි කියන්න බෑ. දැන් මම කියන්නේ විරුද්ධ අදහස් තියන අයන්න පුළුවන්. ඔය සර් කිව්වට මේ 21 වෙනිදා තමයි එහෙම බෑ කියලා එහෙම හිතන්න පුළුවන්. ඒ මොකද කවුරුවත් දන්නේ නැහැ කොයි එක හරිද කියලා. ඒ වගේ වේගකට හපන් දැන් මේ වසංගතක මේ අවුරුද්ද අපි ලොකු අර්බුදයකට පත් වෙනවා. මොකද අපි මෙතෙක් කල් ආපු සම්මත රටාව කඩා බිඳ ගියා. ඉතින් මෙච්චර කල් අපි සම්මත රටාවකට පුරුදු වෙලා හිටියා නම් ඒක පහසුවෙන් ගියා. දැන් එහෙම නෙවෙයි. දැන් මේක ටිකක් අර්බුදයක් බවට පත් වෙලා තියෙනවා. ඒකද මේ ළමයි හුඟා ෆෝනකට වැඩිය ෆෝන් වලට ඇබ්බැහි වෙලා තියෙනවා. අම්මලා තාත්තලා දැන් ළමයින්ට ෆෝන් හැම දිනටම අරන් දෙන ළමයි ෆෝන් එකෙන් මුදවා ගන්න බැරි තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ළමයි දැන් මේකට ඇඩික් වුණාට පස්සේ ඒකෙන් පිටෙන්නත් බැහැ. හැබැයි අම්මලා දන්නෙත් නෑ ළමයි දන්නෙත් නෑ මොලේ ඇතුලේ කොච්චර හානියක් වෙනවද කියලා. දැන් මේ දවසකට පෑ දෙකකට වැඩිය හොඳට අහගන්න. දවසකට පෑ දෙකකට වැඩිය කම්පියුටර් ගේම් ගන්න ළමයින්ගේ මොලේ විකෘතියක් ඇති වෙනවා. හරියටම කොකේන් ගත්තම ඇති වෙන වෙනස සමානයි කියලා. හරි කොකේන් කියන්නේ හෙරොයින් අයිස් වගේ මත්ද්‍රව්‍ය. කොකේන් ගත්තම මොලේ තියෙන රිවෝඩ් පාත් කියලා පාත් එකේ විකෘතියක් ඇති වෙනවා. ඒ වනිකන් නහර වේලෙනවා ස්නායු පද්ධති විකෘතියක් වෙනවා. එතකොට එයාට කිසිම දෙයක සුන්දරත්වයක් පේන්නේ නැහැ. හරිම ආත්මార్థකාමී. තමන්ට තියෙනවා නම් අනිත් ඇටේටම නදක් කමක් නැහැ. අන්න එහෙම චින්තන එන්න පටන් ගන්නවා. දැන් මේ කම්පියුටර් ගේම්ස් වලට ඇබ්බැහි වෙච්ච ළමයි ඔන්න ඔය චර්යාවට අනාගතේ එනවා. ඒක ඉවත් කරගන්න බැරුව යනවා. ඒ ප්‍රශ්නේ තියෙන එකයි. මොකද අර නහරයි ස්නායු තන්තු කරවෙලා වේලිලා ගියාම හරියට අර වාහනයක තියෙන මේ වයර් පද්ධතිය පිච්චුනවා.
वायर शॉर्ट वायर शॉर्ट क्या गेदरी पेन ले वायर शॉर्ट विकृति वे वायर मुले वायर तेरण पद्धति स्नाय पद्धति अरवे विकृति मे कंप्यूटर गेल मट हम अमाइ तू एंगल तू बे मेहमे विवर कंप्यूटर गेम वेग वेगा मर कंप्यूटर गेम मेक मतक मंकील नवत्ता विकृति अट्ठे कड़ाको जीवित कड़ाको रखियावको प्रश्न मून देर कल मुदेनोनी अवधान गेटलचर तीर केवल पास्ते हिता कंडवे अमेरिका अरबू दीर मे विषय के सतवर्ष कोरोना काले अभी विशेष अभियोग मे वे मतृक साधार बल अभी लमया तेरू लमया की कौद की रूसो की दाहत्नी शतवर्ष सस्य गण फ्रांस दार्शनिक जीन जैक्स रूसो की मैं रूसो लक्षण वचन रूसो लमाइंगे रूसो के पोता एमिल किया रूसो हदावड़ा तुलाम रूसो लमाइटने रूसो लमे खदागत लमेमिल एमिल एमिल पोते रूसो में एमिल उगाड़ू हेटी रूसो के अध्यापने के लिए मैंने एमिल पोते रूसो के लक्षण केवल गुडा के तमें मे कथा रूसो की लमया दिया बला लमया कुड़ा वैडिटी एक नवे लमया कुड़ा वैडिटी मेक हेतु मिनी धर्म के प्रश्न अति दी दलंबुआ सह समे समे दलंबुआतम दलंबुआतम लपटिकाले दलंबुआतम मोरपुग इतकोट दलंबुआट अभी सरकन विद्य समय विना अभी दलंबुआट को අපිට අමතක වෙනවා ළමයා කියන්නේ දලඹු එක්ක අපි හිතන ළමයා ටික සමනලේ එක්ක පුළුවන් නම් පැණි ටිකක් පොයි ඕනාට වැඩි උගන්නන්න එක දැන් අපි ළමයා දැන් තරුණයෙක් කරලා යෞවනයෙක් කරලා පුළුවන් නම් වැඩි හිටියෙකුත් කරලා තමයි සමහර ටෙලිනාට්‍ය වල රංගන නැටුම් බැලුවාම පේනවා මේ ළමයා බව නෙවෙයි මේ යෞවනත්වයත් එහාට ගිය රංගන තියෙන යෞවනත්වයත් එහාට ගිය සින්දු තමයි මේගොල්ලෝ කියන්නේ දැන් ඒක ළමයා ළමයෙක් බව අමතක කරා හැබැයි ළමයා කියන්නේ ළමයෙක් කියන අමතක කරන්න ඒ ළමයා කියන්නේ කුඩා වැඩි හිටියෙක් නෙවෙයි මං කියන්නේ දැන් ඉස් ගෙඩියෙකුයි මේ මැඩියෙකුයි ගෙම්බෙකු අරන් බැලුවම ඒ ජීවිත දෙකක් බව පේන හැබැයි මිනිස් දරුවා උපතින්ම එන්නේ ඒ හැඩේටමයි ඒ හැඩේටම ආවම අපි හිතන දේරම දේවල් මෙයාටත් තේරෙන්න ඕන තේරෙන්නේ නැහැ ඒ ළමයා තාම හුඟක් දැන් ඊළඟ රූප රාමු තියෙනවා මොලේ ඇතුලේ තියෙන ස්නායු තන්තු යන්තම් යන්තම් එහෙ මෙහෙ නිකන් කෙදි කෑඩි වගේ තියෙන කිසි දෙයක් තේරෙන්නේ නැහැ මුරත් पश्य काले अम्मे आदर अम्म किरीदेनाकार अम्मेन आकार आदर अरे विष्णुआत पूर्टर यावे 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 हतागण जाले अम्मी इसल अंडवे इसल कट मुनोहर लंकर दूर भीतर अत मेम अल्लो ग्रहण करवत्न ओतने प्रतीक वाई पुड़वा अति ग्रहण कर दुलवा उलवा शुभाधर्म दीप प्रधान दे वाले मोले वेट दिरी उरा मोले वे कुरुद
අපි තන තන කුඩුව කට්ට ගත්තු ගාම ළමයා උරනවා. ඒ ළමයා ඒක හොයාගෙන එනවා. ඒක නිකන් අර සත්තු වගේ තමයි. ඇවිල්ලා උරනවා. දැන් උරනකොට සතුටක් එනවා. ඒක සත් ඒතර ළමයි ඉස්සල්ලා උරන්නේ සතුටට. සතුටට උරනකොට වෙන්නේ කිරි යනවා බඩට. කිරි බඩට ගියාම ළමයා වැඩෙනවා. ඉතින් එහෙම නැතුව ළමයි මේ මහත් වෙන්න ඕනේ, වැඩෙන්න ඕනේ කියලා කිරි බොන්නේ නැහැ. ළමයි කිරි බොන්නේ ඉරීමේ තියෙන තෘප්තිය නිසා. ඒකට කියන මුඛී අවදිය කියලා. මුඛී අවදිය කියන්නේ මුඛේ තමයි සතුට තියෙන්නේ. ඒකයි අපි කියනවා ප්‍රෙෂර් ප්‍රින්සිපල් කියලා සිග්මන් ෆ්‍රොයිඩ් හඳුන්වනවා. ප්‍රෙෂර් ප්‍රින්සිපල් කියන්නේ සුඛ වේදනා මූලධර්ම. ඒක මිනිස්සු හසුරන මූලධර්ම දෙකක් තියෙනවා. එකක් තමයි මේ සුඛ වේදනා මූලධර්ම. සුඛේ සඳහා ප්‍රෙෂර් සඳහා තමයි වැඩ කරන්නේ. ඒවර ඒක හොඳට ලැබෙනවා නම් ඒ ළමයාගේ ජීවිතය සාර්ථකයි. ඒකට කියනවා තියරි ඔෆ් රියැලිටි කියලා ඊළඟට. යථාර්ථයේ පිනවද නේද? දැන් බලන්න මේ දෙක හොඳට තේරුම් ගත්තොත් ලොකු දෙයක්. ඒ කියන්නේ ළමයා සුඛේ හොයාගෙන එනකොට යථාර්ථයේ හිතකර වුණොත් ළමයාගේ පෞරුෂයේ ශක්තිමත් වෙනවා. ළමයා සුඛේ සුවන් වෙනකොට යථාර්ථයේ ශක්තිමත් වුනේ නැත්නම් නිවැරදි වුනේ නැත්නම් ළමයා එතරම් පෞරුෂ ගැටලුවක් ඇති වෙනවා. මේක අපි ඉදත් කතා කරා මේ මුණ්ඩු කුමාර් ආරාපේෂ් කියන ගෝත්‍ර දෙක ගැන. මුණ්ඩු කුමාර් සහ ආරාපේෂ් කියන්නේ සමෝවා දූපතේ කන්දක දෙපැත්තේ ඉන්න ගෝත්‍ර දෙකක්. ආරාපේෂ්ලා කියන්නේ හරිම සාමකා මුරුදුයි හිතකරයි එකට බැඳිච්ච පරාර්ථකාමී හුද්ද කණ්ඩායමක් තමයි ඒගොල්ලෝ ඒ ගෝත්‍රික. එහා පැත්තේ මුණ්ඩු කුමාරලා කියන්නේ මරා ගන්න කණ්ඩායම. හරිම ඡණ්ඩතා පෙන්න. මේ මාග්‍රට් මීට් කල්පනා කරා ඒක පරිශ්‍රණය කරේ කොහොමද මේ කඳු එකම කන්දේ දෙපැත්තේ මෙහෙම જાති දෙකක් බිහි වෙන්නේ. මේක පරිශ්‍රණ අන්තිමට ඔප්පු කරපු දේ තමයි අම්මලා තාත්තලා දරුවෝ හදා වඩාගත්තු ආකාරයට තමයි මුණ්ඩු කුමාරලා හැදෙන්නේ ආරපේෂ හැදෙන්නේ. දෙගොල්ලෝගේ පොඩ්ඩක් අයි බලමුකෝ. දැන් මේ දෙගොල්ලම කරන්නේ නිකන් පුංචි අම්මලා කරන්නේ දළු කඩනවා වගේ, තනකොළ උල්නවා වගේ, එහෙම පුංචි පුංචි කුෂිකාර්මික වැඩ. ඉතින් මේගොල්ලෝ කරන්නේ දරුවෝ අර පැස කෙල්ලගෙන අර දළු කඩන කූඩේදී ඒවයි කූඩ රෙදි කූඩයක් දාගෙන ඒක කරේ ඉල්ලගෙන තමයි අම්මලා යන්නේ. ගිහිල්ලා ඒක එල්ලනවා ගහක්. ගහ කෙල්ල අම්මලාදී වැඩ. දැන් අම්මලා වැඩ කරයි යනවා. ළමයා ඉතින් අර කේ හඩබඩ පැද්දි පැද්දි ඉන්නවා. ටිකක් කලින් නිින්ද යනවා. නිින්ද ගිහිල්ලා ළමයට ඇහැරෙනවා. ඇහැරෙන බඩගින්න දැරෙනවා. वेगे तरह ආයතින් ළමයා ටිකක් ඉදර බඩගියේ බඩ පිටලත් නැහැ ආයත් එක්ක ආයත් හැරෙනවා ආයත් අනනවා ආයත් අම්ම නැහැ ආය නිින්ද යනවා ආය හැරෙනවා කොහොම හෝම යථාර්ථයේ හිත කරන්නේ නැහැ ඒක සුඛ වේදනා මූල ධර්මයේ ඉස්ත වෙන යථාර්ථයේ හිත කරන්නේ නැහැ ඉතින් අම්මට හිතුනලාට තමයි අවිල කිරි දෙන්නේ ඒ කිරි දෙන්නේත් නෑ හිත කරනවා නිවිසන්සිල්ලි නෙවෙයි දරබඩ ගාලා කිරි දීලා දැන් ආරපේෂි ගෝත්‍රයේ ඒගොල්ලොත් ඒ වැඩේම තමයි කරන්නේ පැස කෙල්ලගෙන ගිහිල්ලා ගහ කෙල්ලලා හැබැයි ඒ අම්මා අර ළමයාගේ හඬ ඇහෙන දුරෙන් එහාට යන්නේ නැහැ. හඬ ඇහෙන දුරෙන් එහාට යනවා නම් ඒ පැසගෙන ඉන්න එතර ගහේ ඉන්න. ඉතින් එහෙම එහෙම තමයි. එතකොට ළමයා අඬනකොටම අම්මා මොන වැඩේ දුන නවත්ත. නවත්තලා ඇවිල්ලා ළමයා පැසෙන් අත රගෙන වාඩි වෙර ඉස්සලා ගන්න ගහක් යට වාඩි. හේවනේ වාඩි වෙලා නිවිසනසිල්ලේ බඩ පිරෙන්න කිරිද. කිරි දීලා ළමයාත් එක්ක හිනහා වෙලා ළමයා ගොළු අත ගාලා යා සතුටු කරලා එයාට එයාත් එක්ක හිනහා වෙලා අර පැසේ තියලා දැන් ගේ ළමයා හොඳට බඩ පිරিলা අතපය ගත ගතා ඉන්නවා ඒ අතරතුර ළමයා නිින්ද යනවා නිින්ද ගිහිල්ලා ඇහැරලා හොඳ නිින්දක් යනවා මොකද හොඳට බඩ පිරিলাන්නේ ඇහැරලා අඬනකොටම අම්මා එතන ඉන්නේ ඒක එතකොට එයාගේ යථාර්ථයේ හරිම සුන්දරයි ඒකයි මේ අර මුණ්ඩු කුමාරලා හැදෙන්නේ ආරපේෂ හැදෙන්නේ දැන් අපේ රටෙත් ඔය මුණ්ඩු කුමාරලා හැදුනාගේ බැලුවොත් එහෙම නොවම තමයි අම්මලා හදලා තියෙන්නේ ඔය නිකන් දෙකට දෙවාරනේ හදපු ළමයින් තමයි ඔය ඡණ්ඩතා පෙන්නන උඟක්ලාට අපේ මුඩුක්වල එහෙම ඉන්න උඟක් අය හිරේ ඉන්න අය බැලුවොත් එහෙම ඒගොල්ලන් ජීවිත කතා අහලා ඔන්න ඔය මුණ්ඩු කුමාර ලක්ෂණ තමයි පෙන්නුම් කරන්නේ. හරි. එතකොට අපිට පේනවා ළමයා කුඩා වැඩි හිටියෙක් කියලා හිතන්න නැතුව ළමෙක් කියලා හිතන්නට ඕන. ඉතින් ළමයා තේරුම් ගන්න ඕන මෙන්න මේ විදිහට කොහොමද මේ ළමයා හොඳට හදා ගන්න. එතකොට ළමයිගේ වර්ධනයේදී කරුණු දෙකක් ප්‍රධාන වශයෙන් බලපාන. එකක් තමයි ආර්ය බලපානවා පරිසරය බලපාන. ආර්ය කියලා කියන්නේ දෙමාපියන්ගෙන් ලැබෙන ආරම්භකේම ලැබෙන ඥාන ජාන වේලෝ සමහරවිට මේ DNA හරහාම ජාන වේදී විකෘතතා තියෙන්න පුළුවන්. දැන් අම්මයි තාත්තයි මත්කුඩු ගන්නවනේ. හරි ගන්න තාත්තා හරි මත්කුඩු ගන්නවනේ.
අධිකරණ දුම්පාණය කරනවා සමහර වැරදි බෙහෙත් බීලා තියෙනවා සමහරලාට ඥානහරහාම මේ ගැටලු වෙන්න පුළුවන් ඒතොර මේ මන්ත්‍රව්‍ය ගන්න දෙමෝපියන්ගේ දරුවන් ආරම්භයේම දුබල ඒගොල්ලෝ ඥාන දුබල ඒකිනේ මේ උඟක් ගොනාය මත්පැන් ගොනාය ඊනකට ඔය අසිප්පු ගොනාය ඊළඟ මත්කුඩු ගන්න අයගේ දරුවොන්ට ඊට පස්සේ උපදින දරුවන්ට අ르බු දෙන්න පුළුවන් ඒ සැකයක් නැතුවම ඥාන ඥාන වලින් වෙන දේවල් අපි හඳුනා ගන්න තියෙනවා ඒකෙන් තමයි ඒකෙම කියන්නේ පරිස්සම් වෙන්න ඕනේ අපි ඊළඟ දරුවෝ හොදට හදනවා නම් අපේ අවතුම් පැවතුම් අපි හදා ගන්න ඕනේ. එහෙම නැත්නම් ඒව ජානහරා එන්න පුළුවන් කමක් තියෙනවා. සමහර ලෙඩ රෝග දෙනවා ජානහරා එන්න. ඉතින් ඒ RM වෙන ගති ලක්ෂණ. අනිත් එක තමයි පරිසරය. පරිසරය අපි දෙන හොඳට දෙන ආකාර උඩ තමයි දරුවෝ හදා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් වර්තමානයේ තියෙන ගැටලුව තමයි දෙමාපියන්ට හරි ගැටලුවක් වෙලා තියෙන්නේ. හරි ඉස්සර වගේ නෙවෙයි අම්මා තාත්තරම තේරම දරුවෝ වෙනුවෙන් කරන්න වෙලා තියෙන්නේ. ඉස්සර අපි කියනවා අපේ පරම්පරාවේ ළමයි 8 දෙනෙක් ඉන්නවා 10 දෙනෙක් ඉන්නවා කියලා අපි දැන් අභිමානෙන් කියනවානේ දැන් 8 දෙනෙක් 10 දෙනෙක් හදන්න ඉස්සර අමාරු නෑ ඒ මොකද වටේ ඉන්නවා උදව් කරුවෝ නැන්දලා මාමලා අච්චිලා සීයලා ඒ ගොඩක් අය වටේ ඉන්නවා එතකොට දැන් අම්මට විතරක් නෙවෙයි අම්මට උදව්වට පුංචි අම්මා ඉන්නවා සමහරලාට නැන්දත් ඉන්නවා සමහරලාට අම්මත් ඉන්නවා අනිත් ගෙදර අම්මත් ඉන්නවා ගොඩක් අය මේ ගෙවල් වටේ ඉන්නේ ඒකින්ද ඒගොල්ලෝ ඒගොල්ලෝ එකතු වෙලා මේ වැඩේ කරගෙන යනවා वर्तमान है मनुष्य अभी कोलम टाइप ले बेलुवत ते हैं मैं कोलम ताट्टू निवास जगह कामर देखा तना की इन्हें ऐतवर अम्मा के लाल नवता कंडा वैध करने के लिए उदाउ वटे का उठने ऐतवर लम्या आरबु देखकर पत्ते ना अवस्था वैधी नियस्ती का पावला किला भैया नियस्ती है क्या अन्य परंपरा देखा अम्मा इता පියාමන අශ්‍යාපද වැළුවොත් එම් පියාමන අපසරාපද වැළුවොත් ඒ දෙකේම ආච්චිලා හරි පවකුල් ආච්චිලාගේ හඬට අම්මල තාත්තලා ජට ඒකින්ද ආච්චිලා ළඟට තමයි ළමයි දුවන්න මොකක් හරි ප්‍රශ්නයක් වුණා ඒක දැනග අර පියාමේ පියාමන අශ්‍යා කියන පොතේ ඒ ලී කන්චින් නැතින් අම්මගේ පිගන් හයම බිඳුන එකපාර අම්මා අමාරුවෙන් අමාරුව අමාරුව එකතු කරලා සල්ලි දා ගන්න පිගන් ආය එක වෙලාවට බිඳලා ගියා ඊට පස්සේ දැන් මට කරන්න දෙයක් නෑ මෙයා ආච්චි ළඟට දුවලා කීල කිව්වා ආච්චි මේකයි ප්‍රශ්නේ කියලා. ආච්චි කිව්වා හරි හරි මම මොකක් හරි කළ බේර ගන්නම් කියලා. ආච්චි කොහොම හරි මෙයාව බේර ගත්තා. ඒ වගේම තමයි ලී සුංගමි කියන අනිත් පියාමන අපසරා කියන පොතේ. එයා හංග ස්ට්‍රයික් එකක් කරා. එයාට රට යන්න ඕනේ මේ කියන්නේ බීජින් නගරේ නර්තන ඇකඩමි යන්න ඕනේ කොහම තාත්තට කිව්වා යන්න බෑ. ඒ මොකද අපි ළඟ සල්ලි නෑ. ඔය අදහස අත්තරින්. එයා කිව්වා නෑ යන්න ඕනේ කියලා නොකා හිටියේ. ඉතින් අන්තිමට තාත්තට කරන්න දෙයක් නෑ. ඒක ගමේම සල්ලි එකතු කළා තමයි मेरा टिकट बीजिंग बड़गिंद इनको आची हो रही मनोहरी का आची हो रही स्ट्राइक आचल प्रश्न विशुदना आचीलाट तीयन उदव अरे प्रश्न विशुदी आचल सीरा हदने हरी बेद तीयन तमाय आचल सीराट ළමයි හරි ආදරේ. අමේ ළමයින්ට මේ ආදරේ පුරුදු කරන්න ඕන. ආච්චි සියර කතා කරන්නේ කොහොමද? ඒගොල්ලොත් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද? ඉතින් ආච්චිලා සියරලා ළමයිත් එක්ක ඉතල ඉස්සර මල් කඩන්න යනවා, පුදුම් වඳිනවා, සිල් ගන්න යනවා. දැනුත් අපිට හිතෙනවා ආච්චිත් එක්ක සිල් ගන්න යන ළමයි. හරි හොඳයි. අන්න ඒ විදිහට ඇති වෙන ගැටලු වලට විසඳුම් හොයාගන්න පුළුවන්කමක් තියෙනවා. දැන් මේව තමයි අපිට මේ කාලේ හිතන්න ඕන ළමයි හදනකොට. ඒක දෙමාපියන්ගේ මානසික ගැටලු අද වැඩි. සාමාන්‍ය මල් ළඟදී කියෙව්වා මේ කොරෝනා කාලේ හින්ද ඇමරිකාවේ ළමයි දෙමව මේ වැඩිහිටියන්ගේ මානසික රෝග තත්ත්වය 26ක් වැඩි වෙලා ගියා. දැන් ගියේ සැරේ පළවෙනි කොරෝනා අවදී වෙලා ලොක්ඩවුන් එක ඇරියම චීනයේ එක නගරක විතරක් දික්කසාද 50කට ලියුම් දීලා තියෙනවා. කියන්නේ එකට ඉඳලම ඇති වෙන. දැන් මෙච්චර කල් ඔය ගැටලු ඇතුන්නේ නැම උදේන මහත් යනා හිටලා රස්සාවට යනවා රස්සාවට ගිහින් අහස විතරයි gedera ඉන්නේ. ඒකින්ද යන්තම් බේරලා ඉන්නේ නැති. හරි දැන් පැය 24ම ඉන්න ගියාම තමයි ගැටුම් පටන් ගන්න තියෙන්නේ එක්ක මහත්යගේ වැරදි එක්ක නෝනාගේ වැරදි අන්තිමට 50 දෙනෙක් විතර ලොක්ඩවුන් එක ඉවරලා ඉවර වෙච්ච දවස් දෙක තුනේම ගිහලා දික්කසාද නඩු දාලා තියෙන්නේ දැන් මේකෙන් පේන්නේ මොකක්ද දෙදරන ඉතින් අපේ විතරක් නෙමෙයි උගත් තැන්වල දෙදරන ගෘහස්ත ගැටලු ඇයි මේ අපි දන්නේ නැති මානසික ගැටලු ගොඩක් තියෙන්නේ ඒකින්ද වෙනදට වඩා මානසික රෝගී තත්ත්වයන් වැඩි වෙගෙන තියෙනවා අපි ඒකත් මේ කාලේ තේරුම් ගන්න ඕනේ ඔය තේරම එක තමයි අපි ළමයි හදන්නේ එතකොට අද මට අපිට හම්බෙලා තියෙනවා ගුරුවරුත් මානසික රෝග වලට බෙහෙච්චන්නවා ඒ පන්ති වෙන ළමයිත් මානසික රෝග වලට බෙහෙච්චන ගුරුවරයාත් මානසික අක්‍රමතා තියෙනවා
ළමයි තක්කමට මේ මාංශික අක්‍රමතා දෙන දෙන්නෙක් එකට එකතු වෙලා හිතා ගන්න කොහොම වෙයිද කියන. එතකොට අපිට ඉස්සරහට එහෙම පංචක ආමරවලට යන්න වෙයි. ළමයි අපිට හම්බ වෙනවා අන්තික මන් දන්නේ හිතා ගන්නත් බැරි තරම් අවුරුදු 4 මාර ළමයින්ටත් මනෝ වෛද්‍යරුන්ගේ බෙහෙත් තරම් දෙන අම්මලා අපිට හම්බ වෙනවා. දැන් ඒක අපේ දෙන්න ප්‍රධාන වෛද්‍යවරයෙක් ඉන්න මනෝ වෛද්‍ය ශාස්ත්‍රයේ එතුමා බෝඩ් එකක්ම ගහලා තියෙනවා අවුරුදු 15ට අඩු ළමයින්ට ප්‍රතිකාර කරන්න ලැබෙයි කියන. එතුමා කියන්නේ අවුරුදු 5කට අඩු ළමයින්ට මානසික බෙහෙත් නැහැ. මනෝ රෝග බෙහෙත් නැහැ. ඒවා තේරම කවුන්සලින් වෙන හොඳ කරන්න පුළුවන්. අම්මලා කරා අම්මලා අයියලාට ගුරුවරුන්ට උපදේශකවරුන්ට හොඳ කරන්න පුළුවන්. බෙහෙත් දෙන්නේ නැහැ. මම දැක්ක එකම එක්කෙනා තමයි එතුමා බෙහෙත් දෙන්නේ නැහැ. බෝඩ් එකක් ගහලා තියෙනවා. මට අපතේ කියලා මම එකතරා අවුරුදු 14 කතර දුවක් ප්‍රශ්නයක් ආම ඇත්තටම උත්තර ප්‍රශ්නයක්. ඒක මම හිතුවා මේකට මෙඩිකල් ඔපිනියන් එකක් ගත්තොත් හොඳයි කියලා. පස්සේ මම මේ වෛද්‍යවරයා ළඟට ඇරියා. එරනකොට අර මුදල් ගන්න කියලා බෝඩ් එක වෙනලා තියෙනවා. තව අවුරුද්දකට පස්සේ එනක આવොත් නම් සර්ට් පෙන්නගත හැකි. නැත්තම් සර් බලන්නේ නැහැ. ඕක හොඳ කරගන්න පුළුවන්. ඇත්තටම ඊට පස්සේ අපි ළමයට කතා කරලා මට ඕන කරලා දෙන්නේ මෙඩිකල් ඔපිනියන් එකක් ගන්න. මේකට වෛද්‍යමය ප්‍රතිකාරයක් ඕනද කියලා. ඉතින් එතුමා බලන්නෙත් නැත්තම් ඒකෙන් ප්‍රතිකාරයක් ඕනේ නැහැ නේ. පස්සේ ප්‍රශ්නේ අපි වෙනත් ක්‍රමකට විසඳගත්තා. අනේ ඒ වගේ දැන් අපිට තියෙන ගැටලුව තමයි මානසික අරුබුද නිසා අපි හිතනවා ඉක්මනට බෙහෙත් ගොඩක් දෙන්න ඕනේ. ඒක ඊළඟට තව ගැටලුවක් වඩ පත් වෙලා තියෙනවා. डबल प्रमोशन මට මතකයි මම අවුරුදු 9 වෙනකොට තමයි 6 පන්ති හිටියේ. හිතා ගන්න පුළුවන්. ඒ මොකද අපේ තාත්තා විදුහල්පති අම්මා ගුරුවරේ ඉස්කෝලේ දෙන්න විතර උගන්නා. ඉතින් මට හැමදාම ප්‍රොමෝෂන්. එකෙන් 3ට 3න් 5ට 5න් 6ට එච්චරයි. එතකොට අන්න ඒ කියන්නේ මොකද අර ඉස්කෝලේ මේ හැදිලා අර ඉබේම වගේ අම්මලා පන්තිවල ඉඳලා ඉබේම ඉගෙනගෙන. අද එහෙම ඩබල් ප්‍රොමෝෂන් නැහැ. ඉතින් මම 6 පන්තියට ආවේ ඒ ඉස්කෝලේ දුණුවා. ඇතුළත් තීම් පරීක්ෂණේ පෙනී ඉඳලා පළවෙනි හැටියට. නැතුව නිකන් මේ ෂෝට් කට් එකක් නෙවෙයි. හොරෙන් ආව නෙවෙයි. විභාගයට පෙනී ඉඳලා දිනල තමයි යන්නේ මම අවුරුදු 12 මාන්නකොට සාමාන්‍ය පෙළ තමයි ඒකට ඒකෙන් අඩු වයසින් යන්න පුළුවන් ඒ සමහරුන්ට බෑ ඒක ඉතින් මම ගියයි කියලා ඒක අදහස් දෙන්නේ නැහැ තව කෙනෙකුට පුළුවන් කියන්නේ අපිට අපේ පන්තිවල හිටියා අපිට හැරෙන්නත් බැරි තරම් දක්ෂලා ඒගොල්ලෝ ඉතාම විශිෂ්ටයි ඒගොල්ලෝ ඒ සමහර ළමයින්ට අපි කියනවා gifted ළමයි කියලා gifted කියන්නේ අතිදක්ෂයි සුබගයි ඒගොල්ලෝ පාක් ආශ්චර්යමේ අපංකම් පේනයි දැන් මම දැක්ක ළඟදී තියෙනවා මම දැක්ක රූපවාහිනිය පෙන්නනවා අවුරුදු 13ක මහාචාර්යවරයෙක් ඉන්නවා දැන් එතුමා දේශනයක් කරනවා තේරම ඉන්නේ අවුරුදු 40 50 60 60 ළමයාගේ වයස අවුරුදු 13 දැන් මහාචාර්යවරේ ඒ එහෙමයි උපදිනවලු අවුරුදු 11 වෙනකොට උපාධිගත්ව උපදිනවා රූත් ලෝරන්ස් වගේ යනවා කියන අවුරුදු 12 දී උපාධිගත්ව ගණිත බිලන්දු උපාධිය ඒක අර මේ රාමනුජගේ ළමයෙක් හිටියා අවුරුදු 17 දී ආචාර්ය උපාධිය කරන් තිබුණා ඒ එහෙම වෙනම කණ්ඩායමක් වෙන ටික දෙනෙක් ඒගොල්ලෝ 100.00 ගානයි. ඒක අපිට හේතුව කියන්නේ බෑ. ඒක සහජයෙන්ම ලැබෙන වාසනාවක් උපදීම. වාසනාවද කියලා කියන්නත් බෑ සමහරලා. හැබැයි දැන් ඇමරිකාව වගේ එහෙම ළමයින්ට උගන්නන්න වෙනම ස්කෝල තියෙනවා. වෙනම පන්ති තියෙනවා. ඒ gifted ළමයි හොයාගන්න ක්‍රම තියෙනවා. විභාග තියලා ඒගොල්ලෝ අපිට ක්‍රමකට හොයාගන්න. හොයාගත්තට පස්සේ දැන් අපේ ශිෂ්‍යත්ව වගේ විභාග තියෙනවා. තියලා තෝරගත්තට පස්සේ ඒගොල්ලෝ වෙනම උගන්නනවා. gifted ළමයි 5 දෙනෙකුට එක ගුරුවරයෙක් වගේ දෙනවා ඒගොල්ලෝ. පස්සේ පුංචි ළමයි පොඩි කාලෙම වෘත්තීය සංගම් වලට වෘත්තීය කියන්නේ වෘත්තීකෙන්ගේ සංගම් අපේ වගේ ස්ට්‍රයිකර් සංගම් නෙවෙයි ඒ වෘත්තීයක සංගම් කියලා තියෙනවානේ ප්‍රොෆෙෂනල් බොඩි ඒවත් එක්ක සම්බන්ධ කරනවා නොබෙල් තාමත් නොබෙල් ටෑගි ලබා ගත්තු අනේ ඒගොල්ලන්ගේ සංගම් වලට මේගොල්ලන්ටත් එක්ක යනවා ඒතර මේගොල්ලන්ට ලොකු අය අත්තද මේ සමග සම්බන්ධතාව පවත්වන්නේ අර පඬිතුත් එක්ක අස්තේක ඒ වගේම මේ ළමයි ඉතාම ඉක්මනට ග්‍රහණය කරගන්න දැන් මම ළඟදී බැලුවා මේ ඉතින් මේකෙත් තියෙනවා මේ YouTube එකේ තියෙනවා gifted කියලා gifted කියලා ෆිල්ම් එකක් තියෙනවා ඒ gifted ළමයෙක් ගැන තියෙන ෆිල්ම් එක අරන් බලන්න ඒක ලස්සනට පේනවා ඒ වගේ ළමයෙක්ට උගන්වන ආකාරයක් හරි ඒක වෙනම එකක් දැන් අපේ සාහිත්‍යයේත් මේක තියෙනවානේ මේ මහෞෂධ පඬිතුමා ගැන දැන් මහෞෂධ පඬිතුමා උපදිනකොට මොකද්ද කියලා තියෙන්නේ සඳුන් කැටයක් අතින් අරන් උපදුනා කියන්නේ ඇත්තටම ඉතින් උපදින සඳුන් කැටයක් අතින් අරන් එන්න බෑනේ මේක සාහිත්‍යයේ කතාවක් සඳුන් කැටයක් අතින් අරන් යනවා කියන්නේ දැවැන්ත පඬිවරයෙක් උපදුනා කියන්නේ එතකොට ඒකට නිරන උපමාවක් දාලා තියෙනවා සඳුන් කැටයක් අතින් අරන් ආවේ. එහම සඳුන් කැට අතින් අරන් ආපු ළමයි අපි අතර ඉන්නවා. හරි දක්ෂයි. ඒගොල්ලන් අඳුර ගන්නවා.
उत्तर अर्बुद हितर මේ අන්තත් ඉන්නවා එහා අන්තත් ඉන්නේ දෙගොල්ලන්ට මේක එච්චර ගැලපෙන්නේ නැහැ හැබැයි අපි මෙහෙම හිතන්න පුළුවන් ඒ සුභග සිතුන්ගේ ලක්ෂණ තමයි ඒගොල්ලෝ ටිකක් අර ඉක්මනට කේන්ති ගන්න ෂණික උත්තරය ඕන ෂණික උදව් ඕන වැරදිලාත් එහෙම වැරදුනොත් එහෙම බිමටම කඩන්න හැද හරිම අපිලිවෙලයි පොත් ටික වැළුවොත් එහෙම කොහෙ තියනවද කියන්න බෑ ඉතින් අම්මලා ඇවිල්ලා පොත් එහෙම අඩුක් කරලා දුන්නොත් එහෙම එතන ගැටුමක් පටන් ගන්නවා ඉතින් මේ සුභග ළමයිත් එක්ක වැඩ කරන්න වෙනම ශිල්පයක් කියන ඒගොල්ලන් ගති ලක්ෂණ වෙනවා ඒ දක්ෂය තමයි එක පැත්තකින් අන්තිම දක්ෂයි අනිත් පැත්ත අන්තිම දුර්වල වෙන්න පුළුවන්. සමහරකට කන්නේ නැහැ, අඳින්නේ නැහැ, පිරිසිදු වෙන්නේ නැහැ, නාන්නේ නැහැ. සමහරලාට ගෙට ගණන් හදන්න පටන් ගත්තාම පැය 2 3 4 5 ගණන් වලම ඉන්නවා. අනිත්ව තේරෙන්නේ නැහැ. ඒ මොකද ඒක මොලේ ඒ පැත්ත තමයි තීව්‍ර වෙලා තියෙන්නේ. ඉතින් එහෙම ළමයිත් එක්ක වැඩ කරන්න දෙමව්පිය දරන් ඉන්න ඕන. එතකොට එහෙම ළමයිත් එක්ක වැඩ කරන්න ගුරුවරු දරන් ඉන්න. නැත්තම් මේ ළමයින් මැනුම් ගන්නවා. මේ ළමයාගේ ඇස්තර වෙලා ඉන්නවා ගණන් මහදනවා මොකක්ද ධර්මයේ තේරුම අනාගතේ මෙයා කොච්චර අමාරු වැඩේද ඔහොම කී කියනවා හැබැයි අපි අඳුර ගන්න ඕනේ එයා gifted නම් එයාට උදව් කරන්නේ වෙනස් ක්‍රමයකට අනිත් යාට උදව් කරන විදිහට උදව් කරලා බෑ ඒක තමයි ඊළි මූලික කාරණා ඊළඟට දැන් අනිත් පැත්තේ ළමයිත් කියනවා අධ්‍යාපනය කියා ඉහළනම් වලට දෙමාපියන්ට කරන්න පුළුවන් කාර්යභාරය අපි ළමයින්ගේ ලකුණු අඩුයි සාදර දුබලතාව තියෙනවා. මොකක් අම්මලාගේ ඇහුවත් එහෙම ඔව් සර් මෙයාට අපි කියාගෙන හැල්ලක් තියෙනවානේ. මෙයා හරි දක්ෂයි. මෙයාට මොලේ තියෙනවා. මෙයා කම්මැලි. මෙයා වැඩ කරන්නේ නැහැ. මෙයාට හොඳට අපි කොච්චර ටියුෂන් දීලා තියෙනවද? මෙහෙම අපිට කියන කතන්දරයක් තියෙනවා. හැබැයි ඇත්තටම මේක එහෙම ලකුණු අඩු වෙන්නේ හේතුව මොකක්ද? ඒක සරල ගැටලුවක් වෙන්න බෑ. සමහර වෙලාවට මෙයාගේ තව හේතු රාශියක ප්‍රතිඵලයක් වෙන්න පුළුවන්. ඉතින් අපි බලන්න ඕනේ මොකක් ඇත්ත හේතුව මොකක්ද? සමහරලාට ළමයාට වැඩ බැරි වෙන්නේ ගෙදර තිබිච්ච පීඩාකාරී පරිසරය වෙන්න පුළුවන්. තාත්තා නිතරම ගෙදර බීලා දඟලනවා නම්, බීලා ඇවිල්ලා අම්මට අල්ලන් ගහනවා නම්, ළමයාගේ ලකුණු අඩු වෙන්න ඒක හේතුවක් වෙන්න පුළුවන්. සමහරලාට ගෙදර ඉන්න කවුරු පවුලේ කෙනෙක් හිරේ හිටියා නම්, ඈ මත්කුඩු ගන්න කෙනෙක් ගෙදර හිටියා නම්. දැන් ඒක අනියම් විදිහට බලපානවා ළමයින්ගේ අධ්‍යාපන සාධනෙට. අපි ඒකින්ද අපි එකපාරට මේ ළමයා දුර්වලයි ළමයා වැඩ කරන්නේ නැහැ ළමයාට මොලේ නැහැ කියලා කියනට වඩා අපි බලන්න ඕනේ සැබෑ වශයෙන් මෙහෙම වෙන්න පසුතල හේතුවක් තියෙනවා ඒක තමයි කවුන්සලර් කෙනෙක් ඕන වෙන්නේ දැන් අපි කියාගෙන ඉන්නේ සර් මෙයාට හරි දක්ෂකම තියෙනවා ඉස්සර ලකුණු ගත්තා දැන් ලකුණු ගන්නෙ නැහැ දැන් ඉස්කෝලේ යන්නේ නැහැ ඔහොම හැල්ලක් කියාගෙන එනවනේ දැන් හේතුව ඒගොල්ලෝ තේරුම් ගන්න බැහැ ඒගොල්ලෝ මේන්නේ ළමයා වැරද්දක් තියෙන මොනවායි මෙයා ටිකක් ධෛර්යය කරොත් සර් පුළුවන් මෙයාට මට ඔළුව හොඳට තියෙනවනේ මෙයා කරන්නේ නැහැ ඇයි කරන්නේ නැහැ ඒ කරන්නේ නැත්te හේතුව අපි වෙනම හොයා ගන්නවා බොහෝ දුරට අර පීඩාකාරී ලවාවී අද්දැකි එම ගැටලු 10ක් විතර අපි වර්ගීකරණ අපිට ප්‍රශ්නාවලියක් පවතියි අපි ආම දෙනවා මේ ප්‍රශ්නාවලිය පොඩ්ඩක් ලකුණු කරන්න ඔබට මේ ගති ලක්ෂණ දිනන ඕ කියලා ලකුණු කරන්න නැත්තම් නැහැ කියලා ලකුණු කරන්න පොඩි ප්‍රශ්න 10ක් තියෙයි ඒ 10 ලකුණු කරලා ඉවරනකොට අපි දැනගත හැකි මේ ළමයා ඉන්නේ පීඩාකාරී අක්‍රමතාවල තත්ත්වෙ මොකද එකක් හරි අක්‍රමතා දිනනවා නම් මෙයාගේ දුබලතා 10 12ක් තියෙනවා. අක්‍රමතා දෙකක් තියෙනවා නම් 30ක් විතර තියෙනවා. අක්‍රමතා හතරක් තියෙනවා නම් මෙයාගේ ගැටලුව 40ක් විතර ඒකට හේතු වෙනවා. ඊට වැඩි නම් අනිවාර්යයෙන් මේ බලපාලා තියෙනවා. එතකොට දැන් අපිට දැන් ඒතකොට පේනවා ළමයන්ගේ ඉගෙන ගැනීම දුර්වලකමට උදව් කරන්න
අපි වෙනස් පද්ධතියක් තමයි ක්‍රියාත්මක කරන්න ඕනේ. දැන් ගුරුවරුන්ට මේක තේරෙන්නේ නැහැ නේ ගුරුවරු දන්නේ නැහැ නේ ගෙදර පරිසරේ. අපි සාමාන්‍යයෙන් තමයි ගුරුවරු හැමදේ ළමයෙක් ගැනම උජ්ජලිකව දැනගෙන ඉන්න ඕනේ. දැන් ඔය චීනයේ සෝවියට් දේශය වගේ සමාජවාද රටවල නීතියක් තියෙනවා අනිවාර්යයෙන්ම ගුරුවරයා ළමයාගේ ගෙදරට ගිහිලා තියෙනවා. ඇහින් දකින්න ඕන ගෙදර. දැන් මේ පන්ති කාමරේ යුනිෆෝම් ඇඳලා ලස්සන හිටියට තමයි මේ ගෙදර ළමයා එන්නේ මේ ඉටිකොළ තියෙන ගෙදරට. එක සැරයක් අපේ දුවක්ම ලියලා තියෙනවා අපේ ගෙදර නායගියා. නායගියාම අපිට ගියත් උන්නේ නැහැ. අපේ තාත්තලා එහෙම මේ නටවා ගත්ත ඉටිකොළ හදපු ගෙයක තමයි මම උසස් පෙළේම හිටියේ. දැන් අපේ ළමයා දන්නේ නැහැ. ගුරුවරු කවුරුත් දන්නේ නැහැ. ළමයා හොඳ දක්ෂයි. යුනිෆෝම් එක ඇඳලා ලස්සන ඉන්නේ. හැබැයි ළමයා එන්නේ ඉටිකොළ ගහපු ගෙදරකද? අනේ ඒ පරිසරයේ ඇහින් දැක්කම තමයි අපට තේරෙන්නේ අපි ළමයාගේ ගැටලුවට මූල හේතුව මොකක්ද කියලා. ඒකින්ද මේ අහගෙන ඉන්න ඔබ හැමදෙනාම මීට පස්සේ එකපාරට නිගමනවලට එන්න එපා. මේ ළමයා දක්ෂයි වැඩ කරන්නේ නැහැ සර් කම්මැලි ඉස්සර නම් කරා ඔකෝ නෑන්නම කිය. බලන්න පසුතල හේතුව බලපාලා තියෙනවා. එතකොට මගේ ඊයේ අපි කරපු දේශනේ මම YouTube එකට දාලා තියෙනවා. මේ අහපු අයට සහ නාහපු අයට ඔබට ඒකෙන් ආයස්තරයක් කීප සැරයක් අහන්න පුළුවන්. මගේ නම දයාරෝ නතුකොළ කියලා ගත්තම YouTube එකක් එනවා. YouTube එකේ තියෙනවා. අපි ඊයේ කරපු මේ දේශනේ පැකේජ් දෙකක විතර දේශනයක් ඒක නැවත සැරයක් අහන්න. එතකොට මම මේක නැවත නැවත කියව කියව ඉන්න ඕනේ. ඔබට ඒකෙන් උත්තරේ හොයාගන්න පුළුවන්. ඊළඟ LD ළමයි සහ SL ළමයි කියලා දෙන්නෙක් ඉන්නවා. කවුද LD ළමයි කියන්නේ? LD ළමයි කියන්නේ late developer. පසුව වැඩෙන ළමයි. දැන් මේගොල්ල පොඩි කාලේ එච්චර දක්ෂයෝ වෙන්න පේන්නේ නැහැ. හැබැයි ඉස්කෝලේ 7 8 පන්තිවලදී ඔන්න අලුත් අසා දාලා එන්න පටන් ගන්නවා. සමහර ළමයි ඕ ලෙවල් එකකම ගණන් ගති උත්තරම් මට්ටමේ දක්ෂකවන්නේ නැහැ. හැබැයි ඒ ලෙවල් පන්තියේදී මේගොල්ලෝ පන්තියේ පළවෙනියා වෙලා විශිෂ්ට මට්ටමේ සමත් වෙලා ගිහිල්ලා විශ්වවිද්‍යාල උපාධි ගන්න. ඒක ගුරුවරුන්ට පුදුමයි. මේ අර ළමයාද මේ උපාධිධාරියෙක් වුණේ. මේ මොකද ඒගොල්ලන්ගේ අත්දැකීම් තියෙන්නේ බොහොම දුබල. ඒගොල්ලෝ කියන්නේ LD ළමයි. Late developers ළමයි. පසු වැඩෙන් ළමයි. ඒකිට අපි ළමයි දිහා බලන් ඉන්නකොට පස්සේ වැඩෙයි කියන ආකල්පෙන් තමයි ඉන්නෝ. මියා දිනු වෙයි. ඒකින්ද මුලින්ම අපි නිගමන වෙන්න එපා. ළමයි ලේබල් කරන්න එපා කියන්නේ ඒකනේ. ළමයි ලේබල් කරන එක තහනම්. අපි තමයි ලේබල් කරන්න දා මෙයා නම් මහා මොඩේට මහා මොට්ටේක් තමයි. තමන්ට හරකුන්ගේ අක්කුන්ගේ නමුත් කියනවා මහා හරකෙක් තමයි සර් අම්බල තියෙන කියලා ගුරුවරුත් කියනවා. හරක් තමයි සර් මගේ පන්තියෙන් කියලා අපිට ඇහෙන්නේ කියලා. හැම ගුරුවරු නෙවෙයි හැම අම්මලාම නෙවෙයි. හැබැයි අම්මලා දන්නේම නැතුව වචන පිටවෙන. දැන් ඕක ඇහුනොත් එහෙම ළමයාට. ළමයා හිතන ඇත්ත නේ නම් මං හරකෙක් නෙවෙයි මම මොකටද මහන්සි වෙන්නේ. ඉවරයි. ආය යා ඔළුව උස්සන්නෙම නැහැ. ඒකින්ද බොහොම පරිස්සමෙන් කට පරිස්සමෙන් තියාගන්න ඕනේ මේ ලේබල් කිරීම තහන. හුඟක් වෙලාට අපි ලේබලයක් ටක් ගාලා ගැහුවම ළමයා ලේබලේ බාර ගන්නවා. ඒ ලේබලේ ගහන්න තහනම් අපිට එහෙම අපිට අයිතියක් නැත්තේ. අනිත් ළමයි තමයි SL ළමයි කියන්නේ. SL ළමයි කියන්නේ slow learners. Slow learners ලා කියන්නේ හෙමින් ඉගෙන ගන්න ළමයි. ඒගොල්ලෝ හරි slow. හැමදේම හිමි. දැන් අපි යන වේගයෙන් යන්නේ අපිට ඇවිල්ලා කියන සර් මෙයා නාන කාමරේ ගියත් පෑ භාගයක් ඉන්න පෑයක් ඉන්න අපි වාහනේ නගලත් පියාපෝ කියලා පොතක් හොයන්න යනවා. හරි ස්ලෝ කණ්ඩ ගියාම පෑ භාගයක් ගන්න. ඒ ළමයින්ගේ චර්යාව. ඉතින් ස්ලෝ ලර්නර් කෙනෙක් නම් ගෙදර ඉන්නේ එයාට අනුකූලව ජීවත් වෙන්න අපිට ඉගෙන ගන්න වෙනවා. එයා හිමින් තමයි යන්නේ. හැබැයි එයා එක කාලෙකදී ආය නැවත ශක්තිමත් වෙනවා. මේ ළමයි ස්කෝල්ද හරියට බැරුම් අහනවා ශිෂ්‍යත් පන්තිවල. ශිෂ්‍යත් පන්තිවල වෙන හානියක් මේ ළමයින්ට වෙනවා. මොකද මේගොල්ලෝ ගුරුවරු හදන්නේ වේගෙන් වේගෙන් යන්න. මොකද ඒක වේගෙන් කරන් ගියොත් තමයි ඒ කියන පෑ ගන්නට ඒ කියන උත්තරේ ලියා ගන්න පුළුවන්. ඒක නිකන් මේ මහා බ්‍රහ්මයාටත් ලියන්න බැරි තරම් ප්‍රශ්න පත්‍රයක් නම් හම්බෙන්නේ. ඉතින් ළමයි ෆෝම් කරලා පුරුදු කරලා හයි ජම්ප් එක ටක් ගාලා පන්න ගන්න පුළුවන්. දැන් එහෙම නැති ළමයි ටිකක් ඉන්නවන්නේ. ඔය ෆෝම් වෙන්නේ නැති ළමයි. ඒගොල්ලෝ ස්ලෝ. ඉතින් ගුරුවරු බයිනවනේ මේ මොකෝකට වේගი වැඩි කරන්න බැරිද වේගි වැඩි කරන්න බැරිද ඔහොම කියලා පාස් වෙන්න බෑ. දැන් මේ ළමයාට වේගි වැඩි කරන්න තියා මේ කොහොමද කරගන්න බෑ. අර වේගි වැඩි කරන්නේ කොහමද? තියෙන්නියත් බැරිව. ඒකින් දා ළමයි බලන්න ඕනේ. මේ ළමයි ස්ලෝ ලර්නර්ස් ලා වුණාට වැඩේ හරියට කරනවා. ශිෂ්‍යත්වයේ පැත්තකින් තියෙන මේක වැඩක් ඇති විභාගයක් නෙවෙයි. හැබැයි මේගොල්ලෝ 8 9 10 පන්ති වෙනකොට අනිත් ගැට්ටමට එනවා. අර හාවයි ඉබ්බා කතාවක තමයි. සමහරලාට හාව නවතිනකොට ඉබ්බා ඉස්සරහට එනවා. ඒකින්ද මේ ඉබ්බත් කොහොම හරි එනවා හිමින් හිමින්. ඉතින් අර යාට අපි හිටිදවන්න හොඳ නැහැ. එච්චරයි මට කියන්නේ. ඉබ්බා එයි. එයාට එන්න අපි සපෝට් කරන්න ඕනේ. හැබැයි යාට අපි අයියෝ අර බලන්නකො හාව දුර හැටි. ලෝහාට යන්න පුළුවන් දෙහෙම කීකේ බයින් එකේ තේරුමක්. අපි සමහරලාට අපි යන්නේ එහෙම දොස් කියනවා. ඒ තමයි SL ළමයි සහ LD ළමයි ගැන මේ පොතේ ගැන විස්තරාත්මකව තියෙනවා. ඊළඟ ගුරුවරුන්ගේ පෞෂ්‍ය බලපාන ආකාරය.
සමහර ළමයි ඉන්නවා ළමයින්ට කාලීන පීඩාකාරී අත්දැකීම් තියෙනකොට ඉස්කෝලේ යන්න බෑ කේ. සමහර සැර ගුරුවරයෙක් අම්මෝ සමහර නම් හොඳට ඉන්නවා. එක වසර දෙක වසර ඉන්න තුන වසරට හම් වෙන ඔන්න සැර ගුරුවරයෙක්. උනාම ළමයි කර ඉස්කෝලේ යන්නත් බෑ. ළමයින්ට බඩේ අමාරු හැදෙන. පාචනේ හැදෙන. උණ රන්නවා. ඇයි මේ අර ගුරුවරයාගේ මතක් වෙනකොට බය වෙනවා. එතකොට ළමයි ඉස්කෝලේ යනවා කියන්නේ නිකම් මේ මේ මරන්න එක්ක යනවා. දැන් අපි කියලා සමහර ස්කෝල් වල අපි යනවා කතාමාට ඉතින් ස්කෝල් යනකොට අපිට පේනවා මේක සමහර ළමයි ඉන්නවා සමහර ස්කෝල් පෙර පාසල යනකොට 6ට 6 මාට ඉතින් ළමයි එනවා දූවල හරි සන්තෝෂෙන් ස්කෝල් එනයි සමහර තැන් වල කතාමාන අපි දකිනවා අම්මලා ළමයි ඇදගෙන යනවා ඒ මොකද මරන්න එක් යනවා හොඳ ස්කෝලේ පේන්න බෑ ඇයි ඒ ළමයින්ට මොකරි පීඩාකාරී අත්දැකීමක් තියෙනවා මේක අපිට තේරෙන්නේ අපි හිතන්නේ මේ ළමයා කම්මැලි මෙයා ගිහින් දාන්න පුළුවන් කොහොමද දැම්මොත් හරි කියලා आदरणीय John Holt කියලා අධ්‍යාපනයක් කියලා තියෙන පොත් දෙක How Children Learn How Children Fail. ඒ How Children Fail කියන එකේ ලස්සන උදාහරණයක්. එයා කියනවා සමහර ගුරුවරු කොච්චර සැරද කිව්වොත් මේක මේ බ්‍රසීලයේ දකුණු අමරිකන් ලියපු පොතක්. එයා කියනවා Amazon කනාන්තරයේ බොහොම නිදැල්ලේ හැසිරෙන මෝහ හැම සත්තු ඉන්නේ. ඉන්නකොට දඩයක්කාරයෙක් ගිහිල්ලා ටෝච් එකක් ගන්නවා. ටෝච් එක ගැහුවම අර සතා ගිනි කනවා වැටෙනවා. ගිනි කන වැටෙනව තමයි එහෙම ගුවන්න බෑ තියෙන්නේ වෙඩි තියෙන. එමය සතා අල්ලග. දඩයක් කරු දන්න. දඩයක් කරු ටෝච් එකෙන් තමයි අර හැට ටෝච් එක ගහුවම යන්න හැලෙන්න බෑ. ඒ දරින අර අපි පාරේ ගියනකොට හැට ටෝ මේ වැදුනම අර මේ මේන් ලයිට් එක ඇහැ පේන්නේ නැතුව යනවා. සතුන්ට එක වෙනවා. ඒතර මෙයා උදාහරණ ගියේ සමහර ගුරුවරු පන්තිකා මටාම ළමයිත් අර ඇමසන් වනාන්තරේ සතු ඩිම් වුණා වගේ ඩිම් වෙලා ඉන්නේ. ඉතින් පණ බය ඉන්නේ මේ ගුරුවරයා පන්තියේ යනකන් තමයි බලන් ඉන්නේ. ඉතින් බිම බලනවා වටපිට බලනවා ගාන මොකක් හරි ප්‍රශ්නයක් අහුවොත් උඩ බලනවා පොත දිහා බලන් ඉන්නවා. ඉතින් අපි දන්නවා මේ ළමයා ඉන්නේ බයෙන් කියලා. එහෙම බයෙන් ඉන්න වෙලාවට දැනුම පිහිටන්නේ නැහැ. ඒක ඉතින් අධ්‍යාපනයේ බිය මත රඳා නොපෝතී කියලා කියවනත් කියලා. ලියලා තියාගන්න. අපි හිතන්නේ බය කරොත් අධ්‍යාපනයේ පිහිටනවා. පොතේ කියන්නේ අධ්‍යාපනයේ බිය මත රඳා නොපෝතී කියලා. धरा සේරම දක්ෂතා අඩු වෙන්න පටන් ගියා. තමන්ගේ ආදරය කරපු ආච්චි නැත්තම් සීයා ගෙදර නැතිද? මිය ගිහිල්ලා. ළමයි මාස ගණන් මේකට දුක් විඳින. අර හොඳට හිටපු ළමයි එක පාට පහල් වැටෙන්න පුළුවන්. අපි නොදන්න එවැනි සාධක තියෙනවා. පුරතල් සතුන් ආච්චිලා සීයලා තමන්ගේ පවුලේ ඥාතියෙක් මිය ගියාම උගක් කරන් ළමයින්ට මේ පීඩාව ඇති වෙන්න පුළුවන්. ඒක අනිත් පැත්තත් වෙන්න පුළුවන්. තමන්ගේ පවුලට අලුත් සමාජයක් එකතු වුණා. लक्षण आत्म प्रतिरूपे दुर्वर तमंग असरण तमाम असरण ऋणात्मक අඩු දක්ෂතාවයක් දක්වන ළමයි දැන් මේක පොතේ නම් කියන්නේ මේ අධ්‍යාපන ක්‍රම තුන නැත්නම් රටේ කිසි කෙනෙක් දන්නේ නැහැ Taman අසරණයි කියලා. ඇයි ඉස්සර අපි ආච්චිලා තියලා කාලේ ඉස්කෝලේ ගියම නැහැ. ඉස්කෝලේ ගියාම නේ දැනගන්නේ වැඩ බෑ කියලා. ඉස්කෝලේ ගියේ නැත්නම් කොහොමද දැනගන්නේ?
පාසල් ක්‍රම නිසාම තමයි ජනතාවට උගන්ලා තියෙන්නේ අසරණ වෙන්න. ඉස්සර අය පාසල් නොගියේ ඉඳා ඒගොල්ලන්ට වැඩ බැරිද පුළුවන් කියලා අවුරුදු දන්නේ. අවුරුදු බෑ වැඩක්. ඉස්කෝලත් නෑ. ප්‍රශ්නකුත් නෑ. ඉතින් ඒගොල්ලන්ට දුනු හේඩියක් අරගෙන ගිහලා වගා සතුටියක් මරාගෙන ඇවිල්ලා උයන් කාලා ඉන්න පුළුවන්. දැන් අපි විභාග කරන්න පටන් ගත්තට පස්සේ ඒ හැකියාව නැති අය හිතනවා දුර්වල ළමයි කියලා. ඉතින් ඒක හරි උත්තරයක් නෙවෙයි. වැඩ ඉගෙන ගන්න බැරි වෙන්න පුළුවන්. එයින් එයින් අදහස් වෙන්නේ ළමයාගේ පෞෂ්‍ය දුබලයි කියන්නේ. දැන් අපට අවාසනාවට මේ දෙක බද්ධ කරගෙන ඉන්න හැම වෙලේම විභාග ගා ගන්න බැරි ළමයි දුර්වල ළමයි. හැබැයි ඒගොල්ලෝ වෙන පැති වලින් හරි දක්ෂ වෙන්න පුළුවන්. දැන් තෝමස් අල්වා එඩිසන් වගේ පුජ්‍යලේ බල. දැන් එතුමා පන්ති කාමරේ අසාර්ථක පුජ්‍යලේ අපි ඒකනේ යාට ලියුමක් දුන්නේ අම්මට. මේ ළමයාට උගන්වන්න බෑ මේ ළමයා ගෙදර නවත්ත ගන්න කියලා තමයි ඒ ගුරුවරයා අම්මට ලියලා දුන්නේ. දැන් මේ අමේ ළමයේ ලියුම අම්මට ගිහිල්ලා දුන්නම අම්මා බලලා අම්මා බොහෝ බුද්ධිමත්. අපේ ඉතිහාසය අම්මනේ විශිෂ්ටම අම්මගෙන්. එයා අම්මගේ මොකක්ද අම්ම කියලා තියෙන්නේ. අම්මා කිව්වා ඔබේ තියෙන නුවණ අනුව මේ ඉස්කෝලේ උගන්වන්න තරම් ගුරුවරුන්ට බෑ. ඒකින් දා ගෙදර තියාගෙන අම්මට උගන්වන්න කියලා කියලා දෙන්නේ. දැන් බලන්න අම්මා කොච්චර දක්ෂද කියන්නේ. පස්සේ අම්මා තමයි කියන්නේ. එඩිසන්ට උගා පස්සේ කාර් එක තමයි අම්මා මේ කියන පස්සේ තමයි ලියුම් ගැල් හම්බෙලා තියෙන්නේ. එතකන් එඩිසන්ට වැඩ බෑ කියන එක කියව බව එඩිසන් දැනන් හිටියේ. ඔය ගුරුවරයා ගෙදර හරවලා ඇව්වා මෙයාට වැඩ බෑ කියලා. ඒකේ හේතුව මොකක්ද? දැන් උගක් ළමයි එහෙම ඉන්නේ. ඒගොල්ලෝ අහන ප්‍රශ්නේ ගුරුවරයාට තේරෙන්නේ නැහැ. ගුරුවරයා ඉදරම මොට්ට ප්‍රශ්නයක් අහන්නේ. මොකද සමහරවිට මේ ඒගොල්ලෝ අනිත්‍යයට වඩා අමුතු විදිහට හිතනවා. ඒගොල්ලෝ අහන ගුරුවරයාට ඕන කරලා තියෙන තමන් කියන උත්තරේ තමන් කියලා දෙන දේ ඒ විදිහට මාපව කිව්වොත් උන දක්ෂයෝ. හැබැයි වෙන විදිහකට ප්‍රශ්න ඇහුවොත් එහෙම ඉස්කෝලෙත් පන්නනවා. එහෙම අවස්ථා හරියට තියෙනවා. වට උදාහරණ අපි ලංකාවේ දැක්ක ඒ කතුවරයෙකුත් එහෙම නිරතුර ලස්සන කතන්දරයක්. ඒ කියන්නේ එයාගේ ඒක තියුනේ මේ කුස රජුලෙන් කතාවයි. හතේ පන්තිද හතෙන්ත අටේ පන්ති. දැන් ඒ ගුරුවරියක් ඇවිල්ලා උගන්වලා තියෙනවා මේ මහා බ්‍රහ්මේ ගැන මේ සක්දේවේ මහා බ්‍රහ්මේ ඇවිල්ලා තමයි මේ පබාවතී ගැප් ගත්තේ. එතකොට නෑ කුස රජුලන්ගේ කවුරුත් කියන දෙයට වඩා අලුතෙන් හිතන අය තමයි ලෝකේ වෙනස් කරන්නේ. ඒක සමහර ලාමන්ට අපිට අපි හිතන රඩිය අලුත් ප්‍රශ්න අන්තිම අම්මලා කියනවා ඔයා කියන්නේ මට තේරෙන්නේ නැහැ. ඔයා හිතන එක මට හිතන්න බෑ කියලා. ඒ දක්ෂ ළමයි. ඒගොල්ලෝ අපි කියන එකම පිළිගන්නේ නැහැ. ඊට වඩා අලුත් විදිහට හිතන්න පටන් ගන්නවා. හරි. එතකොට ඒගොල්ලෝ ලකුණු මට්ටම අඩුයි. ඍණාත්මක සිටිල් දෙන මිතුරන් තමයි සම්බන්ධ වෙන්නේ. දැන් ඒ જાතියම බැච් එකක් තමයි අල්ලගන්නේ. දැන් ඒගොල්ලෝ ක්ලික් එකේ ඉන්නේත් වැඩ බැරි පිට. වැඩ බැරි ක්ලික් එකක් හදා ගන්න. එතකොට ඒගොල්ලෝ ඉගෙනුම් නැ පුරුදු දුර්වල කියන දේ අහන් ඉන්නේ නැ පොතේ බලුවත් වැඩ බෑ ගෙදර වැඩ කරන්නේ නැ ඉතින් දැන් අනිත් එක තමාගේ වයසට වැඩි පරිණත බව අඩුයි ඒගොල්ලෝ වැටෙනවා අඩු දක්ෂතා දක්වනවා දැන් මෙතෙන්දි වෙන්නේ මොකක්ද අපි ගෙදෙද්දි උදව් කරන්නේ කොහොමද දැන් මේ විදිහට අපි කියොත් දැන් මේ දක්ෂ ළමයි මේ උඩ මට්ටමේ යනවා දුර්වල ළමයි මේ මට්ටමේ යන මුලද දැන් මේ දක්ෂ ළමයිත් එක තමයි ගුරුවරු වැඩ කරන්නේ ටියුෂන් මාස්ටර්ලා යන දක්ෂ ළමයි ඉතින් එයා එන්නේ තව තව ඉහළට දක්ෂතා පෙන්නන. දැන් මේ ළමයා ඉන්න මට්ටමේ ඉන්නවා නැත්නම් ඉන්නට පල්ලයට බයි. දැන් මෙතන ගැප් එක අඩු වැඩි. ඒක පරතරේ වැඩි. දැන් එතකොට මෙයාට පන්තියකට ගියාම අර ගුරුවරු කියන්නේ තේරෙන්නේ. ඇයි මෙයා ඉන්න මට්ටමට නෙමෙයි ගුරුවරු ගන්නන්නේ. දැන් මෙතෙන්දී මෙහෙම ඉන්නවා නම් ඔබේ ළමයා මොකක්ද අපි කරන්නේ? අපි කරන්න ඕනේ මේ මේ යටින් මට්ටමේ ඉන්න ළමයා උඩ ඉන්න මට්ටමේ ළමයට අවුත්ින් කරන්න දෙයක් නැහැ. එයා ගුරුවරුත් එක්ක යා ඇත්තටම යාට ටියුෂන් යන්න ඕනත් නෑ. යාට ඉස්කෝලේ උගන්න ගුරුවරු කියන්නේ අල්ලගෙන යාට යන්න පුළුවන්කම තියෙනවා. යාට හොඳට සිංහල පුළුවන් නම් නැත්නම් භාෂා පුළුවන් නම් හොඳට කියවන තේරුම් අරගෙන තමත් වෙන්නත් පුළුවන්. ඇත්තටම මම නම් හිතන්නේ ළමයි ටියුෂන් යන එක අපරාධ කියලා. ඒක තමයි ඇත්තම තත්ත්වය. හැබැයි අර දෙවනි ළමයාට වැඩ බැරි ළමයාට නම් අපි ටියුෂන් එකක් දෙන්න වෙනවා. එතෙන්දි තමයි අර පුජ්‍යලිකව වෙනම යාට මඟ පෙන්වන්න ඕනේ. ගුරුවරේ ගෙන්නලා එයාව අධ්‍යයනය කරලා එයාගේ මට්ටම මොකද්ද කියලා තේරුම් අරගෙන එයාට උදව් කරන විශේෂිත ක්‍රමයක් වෙලා අපි අඩු ගන්නන්න ඕනේ මෙන්න මේ හිඩස පොරව ගන්න. අපි මේ කොරෝනා කාලේ පාවිච්චි කරන හොඳම ක්‍රමයක් ඒක. මොකද අපි මේ මට්ටමේ ඉන්න ළමයි ටික නිවාඩු ඉවරනකොට මේ මට්ටමට උස්සලා තියන්න පුළුවන්.
ඒක දක්ෂ ගුරුවරයෙකුට කරන්න පුළුවන්. හොඳ පුහුණු ගුරුවරයෙකුට කරන්න පුළුවන්කම තියෙනවා ඕනෑම ළමයෙකුට උගන්නලා මේ මට්ටමට ගෙනත්ද. එතකොට ඉස්කෝලේ පටන් ගන්නකොට මේ දෙන්නම සම මට්ටමේ ඉන්නේ. එතකොට ඔන්න ආපහු ප්‍රශ්නයක් නැතුව යන්න පුළුවන්කම තියෙනවා. අපි මේ වගේ දේවල් තමයි අඩු දක්ෂතා පෙන්නනවා නම් අපිට කරන්න තියෙන්නේ ඒ ළමයාට ඒ දක්ෂතා වැඩි කරන පොඩි සපෝට් එකක් දෙන්න. කිහිලි කරුවක් වෙන්න. ඒක මේ නිවාඩු කාලවල කරන්න පුළුවන්කම තියෙනවා. अब एगोलो अर पोदे अनीत ट्यूशन पंत ऑनलाइन लेक्चर दमेट अलग पूर्वगा इन आयत बनो ऑनलाइन दक्ष लमेंदे सहयोग මේ දුබලතාවට හේතු අධ්‍යයනය කරන්න ඕනේ. එතකොට කියන්නේයක් තමයි ඉගෙනුම් සාමාර්ථ අඩු පුජ්‍යලෙයි උපතින් දුර්වලයෝ කියලා ගන්න එපා. හදපු දුර්වලයෝ. උපතින් අපි කියන්නේ හැම දිනාටම විභාග ඉස්සාවක් තියෙනවා. උපතින් දක්ෂතාවයක් තියෙනවා. හැබැයි අපි හදා වඩා ගැනීමේදී මේ දක්ෂතාවේ අඩු වැඩි වෙන්න පුළුවන්. ඒක දෙමව්පියන්ගේ තියෙන දක්ෂතාව උඩ ගුරුන්ගේ දක්ෂතාව උඩ මේ උපතින් ගෙන ආපු අපංකම වැඩි වෙනවද අඩු වෙනවද කියලා තීන්දුව. लेकिन तम आप मे वगे देश करोदी सपोर्ट कर दक्षता वेडी कर आट पालने का बेरी सामने गेदर पंको अंड दबर वेड़ गृहस्थ के अंड तावे तीयन इतकोट गेदर दी लम इंट नौकुदे पीडाकारी अतम डबे इतकोट एट पालने का बेरी साधे या टिकट 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 पालन मेकमे दुपत् तीर्दी සමන්නාණිතාම දුක්පත්ම ගෙදරවල මේ කිසිම පීඩාකාරී අත්දැකීමක් නැහැ. අම්මලා හරිම ආදරේ ළමයින්ට තාත්තලා ආදරේ අවතරයේ ගොල්ලෙක් විතර කතන්දර කීකී ඉන්නවා. එළියට බහැලා අස්තියා බලන් ඉන්නවා. තාත්තගේ වැඩවල තාත්තත් එක්ක ඌරට ගිහලා වැඩ කරනවා. අම්මත් අම්මට උදව් කරනවා. අම්මට නිපලකට ඇවිල්ලා අම්මට උයන්ඩ උදව් කරනවා. හරිම මිත්‍රශීලී පරිසරයක් තියෙන ඒගොල්ලෝ. සමන්නාණි ඉහළට ගිහලා යන සමන්නාණිලාට මිත්‍රශීලී පරිසරයක් තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඉහළටම යනකොට අපිට දැකලා මේ ඉහළ මැදින් පන්නේරකට අම්මල තාත්තලා කතා කරන්නේ ළමයිත් එක්ක ළමයි වෙනමයි අම්මල තාත්තලා වෙනමයි ඉන්නෝ ඊළඟට ඒගොල්ලෝ ලොකු කාමර හදාගෙන කාමර කීපෙක ඉන්නේ දැන් මම දවසක් ළඟදි ගිහිල්ලා තට්ටු තුනේ ගෙදරක දොරට තට්ටුක බෙල්ලක් ඇහුවාම දුව ආව ඉස්සරහට මම දුවගෙන් තාත්තගේ නම කියලා තාත්තා ඉන්නෝ පොඩක් ඉන්නකෝ අංකල් ඉන්නවද කියලා මොකද දන්නේ නැත තාත්තා ඉන්නේ අර උඩ තට්ටු ඉතින් තාත්තා ගෙදර ඉන්නවා කියලා දන්නේ නැහැ තාත්තට වෙනම සිග්නල් එකක් දෙන්න ඕන නැත උඩ තට්ටුවේ පල්ලයට බයි उत्साह වැඩ බැරි නම් ටියුෂන් පන්ති දෙහෙකට ආ. ළමයා තවත් තීරණ ටිකක් එක්ක එපාවෙ. ඒකින්ද බොහොම ප්‍රවේශයෙන් මේක ගනුදෙනුව කරගන්නවා. ඒ කියන්නේ අපි හිතන්නේ වැඩි වැඩියෙන් ඉගැන්නුවොත් වැඩි වැඩියෙන් පෙනෙවුවොත් නිතර නිතර උපදෙස් දුන්නොත් මේ ළමයාට මේක පුළුවන් වෙනවා කියලා. එහෙම බෑ. ළමයා කියන්නේ ළමෙක්නේ. ඒ ළමයාට මේ අල්ලන්නේ යායිද කරදරයක්ද මේ? මේ අපට මට විවේකයක් ඕනේ මට තෙල්ලම් කරන්න ඕනේ මට අම්මලා හිතන්නේ ගොඩක් ඉගැන්නුවොත් ඉක්මනට පාස් වෙනවා. ඔහුම තමයි මේක හොයාගත්තේ. ඔහුම ගිහිල්ලා අවිදලා වැදලා තමයි හොයාගත්තේ. එහේ දන්න ටික හොඳට මොදා. දැන් අපේ මිල බලන්න. අපේ මිල ගොඩක් දන්නවා.
भाषा वे या गिना न्याय पति
වෙනම කතා කරන්න ඕනේ ළමයිගේ මේ දක්ෂතා හඳුනාගෙන එයාට අයිති ශේෂ්ත්‍රය එයා යවන්නේ කොහොමද කියලා. ඒ නිසා තමයි අපි කිව්වේ අර මේ වගේ දේශන මාලාවකට වඩා වෙනම දේශන මාලාවක් අපි හදාගන්න ඉස්සරහට යනවා. ඒකේ ජම්මටිය විස්තර අරන් කතා කරමු. සමහර දෙමව්පිය ඉන්නවා දක්ෂතා අපේක්ෂා කරන්නේ නැති. දැන් මට මතකයි ළමයි දෙන්නෙක්ගේ ප්‍රශ්නයක් තියුණා අක්කයි නංගි. මේ දෙන්න කැරම් ගහන්න දක්ෂයි. නැත් චෙස් වලට දක්ෂයි. තාත්තා චෙස් සූරේ. දැන් මේ ළමයි දෙන්න චෙස් හදලා තාත්තා පරද්දනකොට තාත්තා අන්තිමට චෙස් ලෑල්ලත් පුච්චලා දානවා. දැන් තාත්තා කැමති නැහැ තමන්ගේ ළමයි තමන් අභිගෝ යනවා. එවන් දැන් වෙන්න ඕන අනිත් පැත්තෙන්. තාත්තා සතුරු වෙන්නේ මේ තාත්තා චෙස් සූරේ වුණාට ළමයි දෙන්න ඊටත් වෙන සූරේක් නා. අපි කියන කොච්චර දෙයක්ද? හැබැයි ඒ කතාවේදී ආවේ තාත්තා අන්තිමට චෙස් ලෑල්ලත් පුච්චලා දාලා කිව්වෝ මේ ඔය චෙස් ගහන්න ඕනේ නැහැ. ඇයි තාත්තා දැන් පරදී? තාත්තා කැමති නැහැ පරදී. දැන් එහෙම තාත්තා සෙකන්ඩ් වෙන්නේ කැමති නැහැ. ඇත්තටම බැලුවා තාත්තා නතුරු වෙන්නේ මේ. හැබැයි ඒ ගෙදරලා තුනේ අනිත් පැත්ත. එතකොට තමයි මේ ළමයා අපි ළම අපි හම්බෙන්නේ නැහැ. දැන් මොකද කරන්න කියලා කතා කරේ. මේ සමහර ඉන්නවා විශි ඕනාට වැඩි දක්ෂතා අපේක්ෂා කරන. තව සමහර ඉන්නවා තියෙන දක්ෂතා පෙන්නනවට විරුද්ධ වෙනවා. ඉතින් මෙහෙම තමයි සමාජය. ඉතින් අපි ගන්න ඕන කොයි එකද වඩා හොඳ කියලා. සමහර දෙමාපියෝ තමන්ගේ දෙමාපියන්ගේ ආකෘති පිළිකුල් කරන දරුවෝ ඉන්නේ. මේ බද්ද දෙකලට ඇතේනවා. බී ලැබිලා. තමන්ට ඒ වගේම නිවට නියාලු බව. ඒකත් ඒක ළමයි කැමති නෑ. ඕනට ඒ නිවට නියාලු දෙමාපිය ඉන්නා. ඒකටත් ඒගොල්ල කැමත්තක් නෑ. එතකොට මූලික දේ තමයි මූලික දේ ගැටුම්කාරී බවට කැමති වෙන්නේ. එත ගෙවල්ල ගැටුම්කාරී බව තියෙනවා නම් මේ බද්ද දෙක ඇතේනවා නම් මක්කුඩු ගන්නවා නම් ළමයි දෙමාපියන්ව මේ තරගන්නේ දුර්වල හැටියට ආකෘතිය ගණන් ගන්න. ඒ වුණාම ප්‍රශ්න ගොඩක් මතුවෙන්න පුළුවන්. ඒකද අපි දැන් කරන්න ඕනේ මොකද්ද? අපි හැදෙන්නට ඕන. කළ යුතු දේ ස්වයං විමර්ශනය කරන්න. අපි එකතු වෙලා කල්පනා කරන්න ඕනේ අපේ ගෙදර මොන වගේ වෙන්න ඕන. මම ප්‍රශ්න කළ බලන්න ඕන මගේ ප්‍රතිරූපය හොඳද? තරහා ගිය වෙලාවට මම දක්වන ප්‍රතික්‍රියාව මොකද්ද? තරහා ගිය වෙලාවට මම ඉවසන් ඉන්නවද? මොනවාට ඒ වගේ ගැටුමක් නැත්නම් අපි යාගේ විශ්වාසය අවතක් තිරු කරලා තියෙනවද? මෙන්න මේ විදිහට හිතලා බැලුවොත් මේ පොත්වල උඟාක් මේකට අදාළ කරුණු තියෙනවා. ඒතර මම කිව්වේ දැන් මේ පොතේ අපිට තියෙන කරුණු සාකච්ඡා කරන්න බැහැනේ විශාල ප්‍රමාණයක් තියෙනවානේ. දැන් අපි ගොඩාක් අඩු ප්‍රමාණයක් තමයි සාකච්ඡා කරන්නේ. අපිට දැන් තියෙන වෙලාවත් අවතන් නිසා උඟාක් කීප දෙනෙක් අත්උස්සලක් තියෙන නිසා ඔබට අපිට දැන් සාකච්ඡා කරන්න පුළුවන්. දැන් කැමති අය තමන්ට ප්‍රශ්න අහන්න තියෙන අත උස්සන්න. අත ඉස්සුවම ඕගොල්ලන්ගේ මයික් එක ඕන් වා කරගන්න අපිට පුළුවන්කම් තියෙයි. ගරමේ ප්‍රශ්නයක් අහලා තියෙනවා ඇහුවට හැබැයි මම කැමතියි සර්ගේ පිළිතුරක් ලැබෙනවා නෝ මේ ප්‍රශ්නෙට. සර් ප්‍රශ්න අහන වෙලාවට මේකට පිළිතුර කියන්න. කොරෝනා ලැබුණාද ඉවර වෙයිද නැත්නම් කොච්චර කාලයක් තියෙද පිළිතුරු බලාපොරොත්තු. මේක නම් ඉතින් මටත් කියන්න තේරෙන්නේ නැහැ. හැබැයි මම නම් ප්‍රාර්ථනා කරනවා තව මාස දෙක තුනකින් ලංකාවේ මේක අපිට ඉවර කරගන්න පුළුවන් වෙයි කියලා. 75ක් 80ක් මම හිතනවා අපි හොඳ තත්ත්වෙට ඒ ලෝකෙම හොඳ තත්ත්වෙට එනවා අපේ පේන්නේ. මෙහෙම තමයි. මොහොතේ මෙහෙම යට ගිහිල්ලා උඩට එනවාමයි. මොහොදු රැළ වගේ තමයි හැම දෙයක්ම. අප් ඇන්ඩ් ඩවුන්ස් තියෙනවා. ඉතින් අපි දැන් අර කියන්නේ සීත කාලේ ඉවර වෙලා වසන්තේ එනවා සත්තයි කියලා අපි පිළිගන්න කියන්නේ. සීත කාලේ දැන් යන්නේ වසන්තේ එනවා. වසන්තේ එන්න අපි සූදානම් වෙලා ඉමු. මේ මොහොදුරාලේ යට ගියොත් උඩට එනවාමයි. ඉතිහාසයක් ලෝකේ තියෙනවා. මේ වගේම පැන්ඩමික් ඇවිල්ලා තියෙනවා. සංගත ඇවිල්ලා තියෙනවා. ආය නැවත හොඳ වෙලාවම තියෙනවා. මීට වඩා මේ ගිහිලා තියෙනවා 2020 දී. එතකොට ඒත් ආයේ යථා තත්ත්වෙට ලෝකෙපත් උනා. මාත් මන්නම් විශ්වාස කරනවා මාස 3-4 අපිට යථා තත්ත්වයට පත් වෙන්න පුළුවන් කියලා අපි ඒකටයි උත්සාහ කරන්නේ. ඒක උත්සාහ කරන්නේ මොකද්ද? පුළුවන් තරම් ගෙදෙට් වෙලා පරිස්සම් වෙන්න. එළියට බහින්න මේපා. එළියට බහින්න හිටියොත් අර්බුදයක් වෙනවම තමයි. ඒකින් අපිට කරන ලොකු උදව්ව තමයි ඉන්ජෙක්ෂන් ටික ගහගෙන ගෙදෙට් වෙලා ඉන්න එක. පුළුවන් තියෙන දේක් කාලා ඉන්න එක. එළියට බහලා ඇවිදලා ලෙඩේ හදාගන්න නැත්නම් එච්චරයි ඔබට කරන්න පුළුවන්. නැත්නම් මොන අපි ප්‍රශ්න හා ඉදලා අපි එළිය ගිහලා ඇවිද්දොත් ඉවර. ඉරිදා දේශයේ පැහැදිලි කළා කොකා කෝලා බීම එක මුලින්ම නිෂ්පාදක විදිය සර්ට් ප්‍රවාදය නැවත පැහැදිලි කරා. ඔව් කොකා කෝලා බීම හදපු විදිය බීම එක ඒ කියන්නේ කොකා කෝලා ඉස්සෙල්ලා හැදුවේ මේ බ්‍රසීලයේ ඉන්න වෛද්‍යවරේ. මේ වෛද්‍යවරේ බෙහෙතක් අරගෙන යාගේ තියෙන යම් යම් ආත්ම ශක්තියන් වර්ධනය කරන්න හද බෙහෙතක්. ඒ බෙහෙත තමයි පස්සේ කාලේ එයා ඒක අලෙවි කරේ. ඒ අලෙවි කරාට පස්සේ ඒක තමයි ලෝක ව්‍යාප්ත බීමක් බවට පත් වුනේ. එතකොට මේ පිළිබඳව මේ තියෙනවර think and grow rich කියන පොතේ සමෘද්ධිමත් ජීවිතයකට පොතේ මේ පිළිබඳ විස්තරාත්මකව තියෙනවා. ඔබට ඕන නම් කොකා කෝලා පිළිබඳ ඉන්ටර්නෙට් එකේ ගහලා වැදුවොත් මේ ඉතිහාස කතාව ඒකේ තියෙනවා. ලස්සනට ලියලා තියෙනවා. ඒක ඔබට දරගන්න පුළුවන්කම තියෙනවා. හොඳයි. වෙන මොනවද ප්‍රශ්න අහන්න බලන්න ඕනේ?
අය අත්උස්සපාර දැන් අපිට අවස්ථාව දෙන්න පුළුවන්.